Amin. Hai, Bon. Hai, Hai, Bon. 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 Hari. Api nang wede patang kamu. අපිට ගිය සතියේ කරපු පාඩමක තව පොඩි කොටසක් තියෙනවා කරන්න. ගිය සතියේ අපි තුන්වෙනි වාරේ පාඩම් පටන් ගත්තා. තුන්වෙනි වාරේ පාඩම් දෙකක් කරලා ඒකේ තව පොඩි කොටසක් තියෙනවා කරන්න. VGA ප්‍රකාශන මම ඔය ඉංග්‍රීසි අකුරු ගන්න දැන් ගිය සතියේ කියලා දෙනවා VGA සංකේත VGA ප්‍රකාශන ගැන තමයි ගිය සතියේ කරේ. අලුතෙන් ආපු අය ඉන්නවනම් කිරුකි හිමි ඉන්නවනම් කිරුකි අලුතෙන් ආපු අය ඉන්නවනම් ගිය සතියේ කරපු පාඩමේ චුට්ටක් තියෙනවා. ඒක කරලා අපි අලුත් පාඩමකට යමු. ඒ හින්දා මම ඔයාලට ගිය සතියේ ආදේශය කියලා එකක් කියලා දුන්නේ නැහැ නේද? ආදේශය කියලා එකක් බලන්නකො ලියලා. ආදේශය කියලා එකක් අපි ලියලා නැහැ නේද? අපිට ඒක තව කරන්න තියෙනවා. ආදේශය කියන එක කරලා අපි අලුත් පාඩමක් කරමු. හරිද? රයිට්. අලුත් පාඩමකට යන්න කලින් නේ? අලුත් පාඩමකට යන්න කලින් මට ආපහු කියන්න අපි ගණිතයේදී මේ ඉංග්‍රීසි අකුරු ගන්නෙ VGA සංකේත ගන්නෙ මොන තැන්වලද කියලා මතකද? අපි ගණන්වල VGA සංකේත ගන්නෙ මොන වගේ තැන්වලද කියලා මතකද? මතකද කියන බං අපි ගණන්වල VGA සංකේත ගන්නෙ හරියටම අගයක් දන්න දේවල් වලටද හරියටම අගයක් දන්න නැති අවස්ථාවල අපි නිශ්චිතවම අගයක් දන්නේ නැති දේවල් වලට තමයි VGA සංකේත භාවිතා. මේක ලියන්න එපා. VGA සංකේත ලියන්න එපා. අපි දැන් ලිව්වනේ මේක. VGA සංකේත පාවිච්චි කරන්නේ අපි හරියටම අගයක් දන්නේ නැති දේවල් වලට. දැන් උදාහරණයක් ගමුකෝ. අපේ ගෙදර වහලේ තියෙන උළු ගාන අපේ ගෙදර වහලේ තියෙන උළු ගාන අපි හරියටම දන්නේ නැහැ. ආන් එහෙම දන්නේ නැති දේවල් වලට අපි VGA සංකේතය පාවිච්චි කරනවා. කෙසෙල් කැනක තියෙන ගෙඩි ගාන අපි හරියටම දන්නේ නැහැ. හරියටම දන්නේ නැති දේවල් වලට අපි VGA සංකේතය පාවිච්චි කරනවා. අපි දෙමු මල් ගසක තියෙන මල් ගාන මල් ගහක තියෙන මල් ගාන අපිට එකපාරට බලපු ගමන් කියන අමාරුනේ සමහරවිට. එහෙම තැන්වලට අපි VGA සංකේත VGA සංකේත කියලා කියන්නේ අපි ගණිතයේදී ඉංග්‍රීසි අකුරු වලට VGA සංකේත කියන්නේ ඉංග්‍රීසි අකුරු වලට අපි හරියටම අගයක් දාන්න නැති තැන්වලට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා. උදාහරණයක් මේ බලන්න මල් ගසක ඇති මල් ගණන මල් ගසක ඇති මල් ගණන මට අකුරක් කියන්න බලන්න මල් ගසක ඇති මල් ගණන y ලෙස ගන්නවා. හරිද? ඔන්නම ගන්නවා. මල් ගසක තියෙන මල් ගාන අපි ඇත්තටම ගාන දන්නේ නැහැ නේ කීයද කියලා. නම් එහෙම ගානක් දන්නේ නැත්නම් මේ වගේ ඉංග්‍රීසි අකුරක් අපි ගන්නවා. මල් ගහක තියෙන මල් ගණන y කියලා ගන්නවා. y කියන්නේ කීයක් හරි ගානක්. ඉතින් අපි ගාන දන්නේ නැහැ කීයද කියලා. කීයක් හරි ගානක් කියන දවම මෙහෙම ඉංග්‍රීසි අකුරු ගන්න. මෙන්න මේ ඉංග්‍රීසි අකුරු වලට අපි ගණිතයේදී කියන්නේ මොනවද කියලාද? මේ ඉංග්‍රීසි අකුරු වලට අපි ගණන් වල කියන්නේ මොකද්ද නම? ගණිතයේදී අපි ඉංග්‍රීසි අකුරු කියලා කියන්නේ මොනවද කියන්නේ? හරි. මෙන්න මේ ඉංග්‍රීසි අකුරු වලට අපි ගණිතයේදී කියන්නේ VGA සංකේත කියලා. තේරුණානේ? VGA සංකේත කියලා තමයි මේවට අපි කියන්නේ. හරි. එතකොට VGA සංකේත කියන්නේ අපි අගයක් දන්නේ නැහැ. මේක කීයද කියලා ගාන දන්නේ නැත්නම් තමයි මේව සංකේතයක් ගන්න. y කියලා ගන්නවා මල් ගහේ මල් ගාන දන්නේ y කියලා ගාන ගන්නවා හරි නේ කියන්නේ කීයක් හරි ගානක් කියලා මෙතන හරි අපි මේක තමයි ගිය සතියේ කරේ මේ ටික VGA ප්‍රකාශන ගැන කරා ගිය සතියේ අපි දැන් තව අලුත් මේකේ VGA සංකේත පාඩමේ තව පොඩි කොටසක් තියෙනවා ඒක කරලා අද අලුත් පාඩමක් කරමු හරි නේ ලියාගන්න මේක අද අද මේක ලියාගන්න ටක් ගාලා මේක පොඩ්ඩයි තියෙන අපිට කරන්න ඒකත් කරලම යමු අලුත් හරි ලියන්නද මාතෘකාව VGA ප්‍රකාශන සඳහා
බීජීය ප්‍රකාශන සඳහා අගයන් ආදේශය අගයන් ආදේශය බීජීය ප්‍රකාශන සඳහා අගයන් ආදේශය ලිවද බීජීය ප්‍රකාශන සඳහා අපිය ආදේශ හල් මෙන්න මේකේ අලුත් වචනයක් තියෙනවා ආදේශය කියලා මේ වචනේ තේරුම කියලා දෙන්නම් මම ආදේශය ආදේශය කියන්නේ මේ මේකයි හොඳට අහගන්නකො මේකේ තියෙනවා ආදේශයකට මේ වචනේ අපිට ගණන් වල දිගටම හම් වෙනවා ඉස්සරහා පන්ති වලට ආදේශ කරන්න කියලා ආදේශය කියලා කියන්නේ මේක මහා ලොකු දෙයක් නෙමෙයි ආදේශය කියන්නේ ආදේශය කියන්නේ එකක් වෙනුවට තව එකක් යෙදී ආදේශය කියන්නේ එක දෙයක් වෙනුවට තව දෙයක් යොදනවා දැන් මට මේ බලන්නකො මට දැන් මේ පෑනෙන් ලියන්න බෑ කියලා හිතන්න මට දැන් මේ පෑනෙන් ලියන්න බෑ කියලා මම හිතනවා එහෙනම් මම මේ පෑන වෙනුවට තව පෑනක් ආදේශ කරගන්නවා මම මේ ඕ මට බෝඩ් එක බොඳ වෙලා පේන්නේ බෝඩ් එක බොඳ වෙලා පේන්නේ කියන වට සිග්නල් නැහැ අය බලන්නකො සිග්නල් හරියට සිග්නල් තියෙනකල යන්න හරිද බෝඩ් එක බොඳ වෙලා පේන්නේ කියන්නේ සිග්නල් නැති වුණාම තමයි ඔය වැඩේ වෙන්නේ හරිද අනිත් ළමයිට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද තියෙනවා ලැප් එකක් නම් උස්සන් දුවන්න බෑ ඉතින් ලැප් එකක් තියෙනවා ගෙදර ඇතින රවුටරය නේද ඔය රවුටරේ ට සිග්නල් තියෙන තරම් කල්ල ගන්න ඕන හරි රයිට් බලන්නකෝ දැන් අපි මොකද්ද කිය කීදී ආදේශය ඔබන් ආදේශය කියන්නේ මේකයි ඔබ හරියට අහගන්න අවු පාරක් ඈ ආදේශය කියන්නේ එකක් වෙනුවට තව එකක් යෙදී දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් මම අර ගත්ත උදාහරණයක් අමුකෝ මෙන්න පෑනක් තියෙනවා හරිද මට දැන් මේ පෑනෙන් ලියන්න බෑ කියන්නකෝ මට දැන් මේ පෑනෙන් ලියන්න බෑ ඒ හින්දා මම මේ පෑන වෙනුවට තව පෑනක් ගන්නවා ඒ වගේ තව පෑනක් ගන්නවා මම මේක අයින් කරා මේක අයින් කරලා තව පෑනක් කරන් අරක අයින් කරා වෙනසක් උනේ නැහැ නේද ඒකද කියන එක එකක් අයින් කරලා එතෙන්ට තව එකක් දාන්නවා ඒක තමයි ආදේශය කියන්නේ දැන් මෙන්න පෑනක් තියෙනවා මම මේ පෑන මේක අයින් කරලා වෙන පෑනක් එතෙන්ට දානවා මේක අයින් කරා එතෙන්ට මේක අයින් කරලා වෙන පෑනක් එතෙන්ට දානවා ආදේශය ආදේශය කියන්නේ ඒකට තමයි එක දෙයක් අයින් කරලා එතෙන්ට වෙන එකක් දානවා ඒක කියන්නේ ළමෙක් ආදේශ කරනවා කියන්නේ ළමෙක් ආදේශ කරගෙන ළමෙක් අයින් කරලා එතෙන්ට වෙන ළමෙක් ගන්නවා තේරෙනවද දැන් ඔය පන්ති නායකයෝ එහෙම තෝරන්නේ පන්ති නායකයෝ තෝරද්දී ටීචර් කෙනෙක් ආදේශ කරනවා දැන් ඉන්න පන්ති නායකයෙ අයින් කරලා එතෙන්ට වෙන එකකින් දානවා. ආන් ඒකට තමයි ආදේශය කියලා කියන්නේ. අපි ගණන් වලත් ඔක පාවිච්චි කරනවා. එක්කෙනෙක් අයින් කරා එතෙන්ට තව එක්කෙනෙක් දැම්මා. දැන් මේ බලන්න මම ගන්නවා x එකතු කිරීම 5 කියලා. x එකතු කිරීම 5 කියලා ගන්නවා. අපි මෙන්න මේවට කියන්නේ VGA ප්‍රකාශන කියලා කියන්නේ. x එකතු කිරීම 5. දැන් මම මෙතෙන්ට ආදේශයක් කරන්න යන්නේ මෙන්න මේ මේ දින x කියලා එක x කියලා ඉංග්‍රීසි අකුරක් තියෙන්නේ මම මේ මෙයා අයින් කරලා x අයින් කරලා එතෙන් වෙන එකකින් දාන්න යන්නේ මෙයා අයින් කරලා එතෙන් වෙන එකකින් දාන්න යන්නේ x කියන අකුර අයින් කරලා එතෙන් වෙන අකුරක් දාන්න ආදේශ කරන්න යන්නේ මේ බලන්න අපිට දෙනවා මෙහෙම එකක් x සමානයි 3 x සමානයි 3 ආදේශ කරන්න කියලා කියනවා
x සමානයි 3 ආදේශ කරන්න. ඒ කියන්නේ x කියන කෙන අයින් කරලා එතෙන්ට 3 දාන්න ඕන. ඒකට තමයි ආදේශ කරනවා කියලා කියන්නේ. x සමානයි 3. x කියන තැන් වලට 3 දාන්න ඕන. x අයින් කරලා 3 දැම්. හරි. එහෙනම් මේ මෙතන x තියෙනවානේ. මම මෙයාට x සමානයි 3. මෙයා වෙනුවට 3 දාන්න යන්නේ දැන් මෙතෙන්. මෙයා අයින් කරා x කියන එක අයින් කරා. මෙයා වෙනුවට දැම්ම 3. එකතු කිරීම මේ පහ වෙනස් වෙන්නේ නැහැ. අර x ගාව එක විතරයි වෙනස් වෙන්නේ. x දැම්ම 3. අර පහ එහෙමමයි. x එකතු කිරීම පහ කියන්නේ 3 එකතු කිරීම පහමේ x තියෙන තැනට 3 ආදේශ කරන්න අපිට දුන්නා මේ. x සමානයි 3 ආදේශ කරන්න. x තියෙන තැනට 3 දැම්මොත් ළමයි 3යි 5යි මෙතන උත්තරේ කීයද එන්නේ? x ගාවට 3 දැම්මොත් 3යි 5යි කීයද? 8යි. 8යි. 3යි 5යි 8යි. අන්න ඔය වැඩේට තමයි අපි ආදේශය කියලා කියන්නේ. අර ඉංග්‍රීසි අකුර අයින් කරලා එතෙන්ට ඉලක්කමක් දානවා. ඉංග්‍රීසි අකුර අයින් කරලා ඉලක්කමක් දැම්මා. හැබැයි අපිට කැමති කැමති ඉලක්කම් දාන්න බෑ. අපිට කැමති කැමතිව දාන්න බෑ. අපිට විභාගයේදී ඉලක්කමක් දෙනවා ආදේශ කරන්න. මේ තියෙන්නේ x = 3. එතන x වෙනුවට 3 ගන්න ඕන. x = 10 ආදේශ කරන්න කිව්වොත් x = 10 දොන්නොත් x තියෙන තැනට 10 දාන්න ඕන. මෙතන 10 දාන්න. x = 10 කිව්වොත් 10 දාන්න ඕන. x = 2 කිව්වොත් x ගාවට 2 දාන්න. අපිට ගණන් දෙනවා. දීපුවම අපි යා මේ ඉංග්‍රීසි අකුර අයින් කරලා එතන ඉල ඉලක්කම දාන්න. හරි. තව එකක් බලමු. දෙක එකතු කිරීම x. හරි. අපි මෙතන ආදේශ කරමු. දෙක එකතු කිරීම x. දැන් අපිට දීලා තියෙන x = 3. x තියෙන තැන් වලට 3 දාන්න බලන්න. x තියෙන තැනට 3 දැම්මොත් එහම හා මේක කීයද උත්තරේ එන්නේ. x ගාවට 3 දැම්මොත් එහම කීයද? 5යි. ඔව්. 5. දෙක එකතු කිරීම 3. x තියෙන තැනට මම 3 x අයින් කළා දෙන්න 3 දැම්ම. 2යි 3යි කීයද? 5යි. හරිද? දැන් ආදේශය කියන එක තේරෙනවද? ආදේශය කියලා කියන්නේ අර ඉංග්‍රීසි අකුර වෙනුවට එතෙන්ට ඉලක්කමක් දාන. ඉංග්‍රීසි අකුර තිබ්බ තැනට ඉලක්කමක් දාන. ඉංග්‍රීසි අකුර අයින් කරා එතෙන් ඉලක්කමක් දැම්මා. ආදේශය කියන්නේ එතකොට එතෙන් ඉලක්කමක් දාපුවාම උත්තරේ ගන්න හැකි මේ 2 3 5. ඉංග්‍රීසි අකුර ගාවට ඉලක්කමක් දාපුවාම මේ 3 5 8යි උත්තරේ ගන්න හැකි. දැන් ආදේශය කියන්නේ තේරෙනවද? ආදේශය කියන්නේ මොකද්ද ළමයි? අර ඉංග්‍රීසි අකුර අයින් කරලා මොකද දාන්නේ එතෙන්? ඉංග්‍රීසි අකුර අයින් කරලා එතන මොකක්ද දාන්නේ? ඉලක්කමක් දානවා. නේ ඉලක්කමක් දාන්නේ. තවත් ඉංග්‍රීසි අකුරක් දාන්න යන්නේ. මේ ඉංග්‍රීසි අකුර අයින් කරලා එතෙන්ට ඉලක්කමක් දානවා. ඒකට තමයි අපි ආදේශය කියන්නේ. එකක් අයින් කරලා එතෙන්ට වෙන එකක් දානවා කියන එක තමයි ආදේශය කියන එකේ තේරුම. හරිනේ? රයිට්. ඔයාලා මාතෘකාව ලියාගත්ත නේද? මාතෘකාව ලියාගත්තනේ. ලියාගෙන. ඔව් සර්. මෙන්න මේ උදාහරණ දෙක හදාගන්නකො මේ උදාහරණ දෙක x = 3 ආදේශ කරන්න කියලා ලියාගන්න. x = 3 ආදේශ කරන්න කියලා උඩින් ලියාගන්න. එන්න මේ ආදේශ කරන ගාන උඩින් ලියා ගන්න ඕනේ. x ට 3 ආදේශ කරන්න. x තියෙන තැන් වලට 3. x = 3. ආදේශ කරාද හරිනම් හරි කියන්න සිනුරි සර් දෙවෙනි එකක් ලියනවද සර් මේ දෙකම ලියා ගන්න දෙකම ලියා ගන්න හරි සර් හරි සර් හරි සර් හරි සර් හරි හිමාෂා සර් ලිව්වද? ලිව්වා සර්. හරි.
දැන් ඔයාලට තනියෙන් දුන්නත් පුළුවන් ද මේ වගේ වැඩක් කරන්න? ඔව් සර්. ඔව් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. හරි බලමුද එහෙනම්. හා වෙන එකක් දෙන්න ඈ. වෙන එකක් දෙන්න. හරිද සදහම්? මම බලා ගන්නකෝ එහෙනම්. මම මේක අයින් කරනවා. Y සමානයි පහ ආදේශ කරන්න ලියන්න එපා පොඩ්ඩක් ඉන්න Y සමානයි පහ ආදේශ කරන්න මොකද්ද ළමයි මේ මේ කියන කතාවේ තේරුම Y සමානයි පහ ආදේශ කරන්න කියන්නේ මොකද්ද මේකේ තේරුම Y කියන තැන දෙකට ඉලක්කමක් දාන්න කියේ දාන්න කියන්නේ පහ Y තියෙන Y තියෙන තැන් වලට පහ දාන්න ඕන Y වෙනුවට පහ දාන්න කියලා කියන්නේ මේ ආදේශ කරන්න කියන්නේ ඒකයි හරි අපි උදාහරණයක් බලමු තව එකක් ගන්න මේ බලන්නකෝ ඔන්න පළවෙනි එක දැන් ඔයාලට මේක අනිවාර්යෙන් තේරෙනවා හරි මෙන්න පළවෙනි එක Y එකතු කිරීම එක හා මොකද්ද මේකෙන් කියන්නේ පහ එකතු කිරීම එක පහ එකතු කිරීම එක Y කියන්නේ පහයි. පහ එකතු කිරීම එක. උත්තරේ කියන 6යි. 6යි. 6. තේරුණාද? හරිනේ පැහැදිලිද? තේරුණාද? ආ එහෙනම් මේක ලියාගමුකෝ. හරි. එහෙනම් මේක ලියාගෙන පළවෙනි ගාන හදාගන්න ඉතුරුව තනියෙන් හදමු. පළවෙනි ගාන හදාගන්න ඉතුරුව තනියම හදමු. මෙන්න දෙක හරි සර් හරි සර් මෙන්න මේක තනියම කරන්න එනම් y එකතු කිරීම 6 ඕන් තනියම ආදේශ කරන්න y තියෙන තැන් වලට පහ දාලා උත්තරේ ගන්න තුන y අඩු කිරීම 2 ආ විතුන කරන්න ඉස්සෙල්ලා 1 2 3 හරි සර් හරි සර් හරි හරි සර් හරි ඔයි දෙකම මේක ටැග් කරලා ඇද්ද මේක තේරෙනවා නම් මේක සමහර අය නම් හිතින් උත්තරේ ගන්නත් පුළුවන් මේක දිහා බලපු ගමන් ටැග් කරලා උත්තරේ ගන්න පුළුවන් අයත් ඉන්නවා එහෙමයි නැද්ද මේක බලපු ගමන් හිතින් උත්තරේ ගන්න Y 5යි නම් Y 5යි නම් 5යි 6යි කියේ 11යි. මෙයා 5යි නම් 11යි. 5යි කියන්නේ 5යි. 5 එකතු කිරීම 6. 5යි 6 කීයද? 11යි. Y අඩු කිරීම 2. Y අඩු කිරීම 2. Y කියන්නේ 5යි නම් 5 අඩු කිරීම 2. 5ෙන් 2ක් අඩු වුණාම 3යි. 3යි. Right. දැන් තේරුණාද? තේරුණාද ආදේශය කියන එක? මේක ලේසි. මේක ලේසි හැබැයි මේක ඔයාලට දිගටම හැමදාම හැම 11 වසරට යනකම් මේක මතක තියෙන්න ඕන හැම පන්තියකම මේ ආදේශය කියන එක තියෙනවා වාරුනේ හරි ලේසි හරි මෙන්න අවසාන ගණන් ටික මේක තනියම හදන්න දැන් මම චුට්ටක්වත් උදව් කරන්නේ නැහැ ඔන්න ඔන්න මම දැන් වෙන අකුරක් දෙන්නම් වෙන අකුරක් දෙන්නම් හරිද ලියන්නක මේක හරිද සර් ඈ තරගයක්ද සර් තරගෙට හදමු තරගෙට හදමු තරගෙට හදලා ඉස්සරවම හදනගෙන අතෝසන්න හරිද මම ගණන් පහක් දෙනවා තරගෙට හදන වෙලේසිනේ හැබැයි ලස්සනට ලියලා හදන්න ඕනේ බාගට එහෙම මෙහෙම කරන්න බෑ තරගෙට හදලා පළවෙනි අත සර් සමහර වෙලාවට බෝඩ් එක පේන්නේ නැතුව යන හින්දා කියව කියව ලියන්න පුළුවන්ද කියව කියව ලියන්න m සමානයි 10 ආදේශ කරන්න m සමානයි 10 ආදේශ කරන්න. කියව කියව කරන්න. හරිද? m සමානයි 10 ආදේශ කරන්න.
ලියලා ප්‍රශ්නේ දැන් m තියෙන තැනට 10 දාන්න m ගාවට 10 දාන්න තියෙනවා හරිද right ඔන්න මම ගණන් කීයක් දෙනවද පහක් දෙනවා ගණන් පහක් දෙනවා මම මේ පැත්තෙන් ලියන්න පටන් ගන්න නේ මෙහෙන් ලියන්න නැත්නම් වල මට වැහෙනවා මෙතනින් මං 1 ලියන්නම් මෙතනින් 2 ලියන්නම් මෙතනින් 3 මෙතන 4 ලියනවා මෙතන 5 ලියන්නම් ඔන්න මං ගණන් පහක් දෙන්න හදන්න ඔය තරගයක්ද ඔව් තරගයක් හදමු අපි මේක ලේසි නේද තරගයක් තියමු ඉවර කට්ටිය මට ටග් ගාලා තෝස්සන්න m තියෙන තැනට 10 දාලා උත්තරේ ගන්නවා හරි මෙන්න මං ටග් ගාලා ලියනවා m එකත කිරීම 8 m අඩු කිරීම 3 m එකතු කිරීම m m එකතු කිරීම 15 30 අඩු කිරීම ඔන්න ගණන් පහ හොයන්න පුළුවන් නේ ගණන් පහ ඔන්න මම පහ වෙන් කරා පොඩ්ඩක් වෙන් අද බලන්න ගණන් පහ Abhishek. Vinuki. Chatumini Harida. Chatumini. Harisa. Apeksha Haduvada. Oh, sir. Himasha Haduvada. Haduvada. Digayu. Haduvada, sir. Sinuri. Haduva sir. Haduva sir. Hal. Balamu ap mangoy nam kiwe mulim mata usang hita pa mangoy nam kiwe. Kau sir pal. Tina ko mang. Haduva sir. So ano magkini ko na pal ay niya kau dan kiwe kau di kila balam. Wala kay phone na kay hoyan ba ida? Walaupun phone ke atau supaya udah temen net. Saya manggil nama hari aja nanti tamangin nama tamang udah temen ini. Oh, saya manggil nama itu saya kambing itu pen. Pen. Hari. Mang kiyana kawadu palawini ya kiyala Chatumini Oh Chatumini tama ekatama atha ussala tiyenne dekata atha ussala tiyenne apeksha tunata himasha hatarata digayi pahata sinuri hayata senuri hatata sasindu atata saheli namaya sadaham Dahaya adishad adishad. Adishas. Adisha. Hari, orangnya dahaya kiwa, enak mana utara balap. Hari ne? Utara balap. Oh, paling pas lagi mangahan ada. Mana yang awak paling ini gan, balagan. Hari de, Chatumini. Chatumini, kena bantu M kiri ke dahaya ini nang. මෙතන චතුමිනි කීයද 10 එකතු කිරීම 8 කීයද 18යි 18යි හරියට දාගන්න හරියට දාගන්න අපේක්ෂ අපේක්ෂ කියන බලන්න මේක 10 අඩු කිරීම 3 කියලා අපේ 7යි 7යි ඔන්න දෙවෙනි එක හරියට දාගන්න විමාෂා
තුන්වෙනි එක බලන්න හිමාස m එකතු කිරීම n කියන්නේ 10 එකතු කිරීම 10 එකතු කිරීම 10 උත්තරේ 20යි උත්තරේ 20යි 20යි හතරවෙනි එක කියන බලන්න දීගායි 10 එකතු කිරීම 15 25යි right ඔය තියෙන්නේ 10 එකතු කිරීම 15 25යි ඊළඟ කියන බලන්න සිනුරි සිනුරි Tiga adu kirim ada hai bisai. Tiga adu kirim ada hai bisai lah itu dia. Hari, orang hari ada kan? Paham hari dia ini? Saya tiga aja hari. Saya mage hari. Mage hari. Mage hari. Paham hari dia ini ada. Saya mage hari. Saya mage hari. Ukom hari sir. Right. Then. Mage hari sir. Hari, mage hari. Sir, hand lower කරන්නද? Hand lower කරන්නද? Lower කරන්න. අතපල්ලයට දාන්න. අතපල්ලයට දාගන්න. අදීශ, අදීශානේ. හරි. ඔච්චරයි. තේරුණාද ආදේශය කියන එක? ලේසියිනේ. ආදේශය කියන්නේ එකක් අයින් කරලා එතන තව එකක් දාන්න. හරි. දැන් ඇති අපි දැන් යමු අලුත් පාඩමක් කරමු. හරිද? අලුත් පාඩමක් කරමු. මේ දැන් මම මෙහෙම දෙයක් කරනවා. අච්චු පොතේ තියෙන මේ ඔයාලට ඔයාලා කලින් පොඩි කාලේ ඉගෙන ගත්ත නැති පාඩම් තියෙනවා මම ඉස්සල්ලා කරනවා හරිද එහෙනම් දැන් අද කරන අද අපි අලුත්ම පාඩමක් හොර ගන්නවා ඔයාලා කලින් අහලා ඉස්කෝලෙන් සමහර කරලා ඇති මේ වෙද්දි ඉස්කෝලේ කරලා තිබ්බොත් එහෙම පොඩි පාන්දර 1 2 3 4 5 වසර වල අහලා නැති පාඩමක් මේක අපි මේ පාඩම අද කරමු අනුපාත අහගෙන අනුපාත අනුපාත මේ පාඩම වලට 7 වසරේ තියෙනවා 8 වසරේ තියෙනවා 9 වසරේ 10 වසරේ තියෙන්නේ මේක මේ පාඩමේ අනිත් පැත්ත හරිද ඒක 9 10 ට ගියාම කියලා දෙන්න හරිද මේ පාඩම තියෙනවා 7 වසරේ 8 වසරේ දෙකේ එහෙනම් හරියට ඉගෙන ගන්න දැන් ඔන්න මාත් එක්ක වැඩේ කරමු මට දැන් අහනේවට උත්තර දෙන්න හරිද හරිද සිනෝරි නම ලියාගත්තද? ඔන්න මේකත් මම දන්නේ නැති අයට හරියටම කියලා දෙනවා. මම බලා ගන්නකෝ. ඉස්සෙල්ලාම මේ මේ පාඩමේ මේකේ තේරුම මේ මාතෘකාවේ තේරුම දැනගන්න. මේකේ තේරුම දැනගත්තාම ඊට පස්සේ අපිට ගණන් හදන එක මහරයක් නෙමෙයි. තේරෙනවද කියන එක? නැත්තම් නිකන් එක පාඩම ගණන් හදුවොත් එම් වාට තේරුමක් නැතුවනේ හදන්නේ. ඉස්සෙල්ලාම දැනගන්න අනුපාත කියන එකේ තේරුම. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නේ අර ආදේශය කියන එකේ තේරුම. ආදේශය කියලා ඉස්සෙල්ලා මම කියපු අර ආදේශය කියන එකේ තේරුම මොකක්ද? කලින් අපි කරේ ආදේශය කියලා එක. මොකද ඒකේ තේරුම? ආදේශය කියන එකේ තේරුම මොකක්ද? එක දෙයක් වෙනුවට තව දෙයක් යෙදීම. ආන් හරි. එක දෙයක් වෙනුවට තව දෙයක් යොදනවා. ආදේශය කියන්නේ ඒකට. ගණන් වල නෙමෙයි වෙන තැන් වලත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එක දෙයක් වෙනුවට තව දෙයක් යොදනවා. එක ළමෙක් අයින් කරලා තව ළමෙක් එතෙන්ට දානවා. එහෙම වැඩ කරනවා නේද? ඔය ඉස්කෝලේ ටීචර් එහෙම කරනවා. දඟලපුවාම ඩෙස් එකේ ඉන්න එක ළමෙක් අයින් කරලා එතෙන්ට වෙන ළමෙක් වාඩි කරනවා. ආදේශය පන්ති නායකයා අයින් කරලා වෙන නායකෙක් අලුතෙන් පත් කරනවා ආදේශය අපි හිතමු මෙහෙම ළමයි කණ්ඩායමක් ක්‍රිකට් ගගහ ඉන්නවා එක්කෙනෙක් තුවාල වෙනවා තුවාල වුණ කෙනා අයින් කරලා එතෙන්ද වෙන කෙනෙක් දානවා ඒක ආදේශය හරිද ඒ වගේ දැන් මේක වෙන එකක් ඈ අනුපාත කියන්නේ වෙනම කතාවක් අලුත්ම කතාවක් මේක උන් හරියට අහගන්නකො අනුපාතයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කවුරු හරි අනුපාතයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම මෙන්න මේක කෙටියෙන් මතක තියාගන්න
අනුපාතයක් කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එක වචනෙන් උත්තරය දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අනුපාතයක් කියන එක තනි වචනෙන් උත්තර දුන්නොත් එහෙම අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. මොකද්ද ළමයි? අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. සම්බන්ධයක්. මොකද්ද අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. හරිද? සම්බන්ධයක් කියන්නේ මොකද්ද ඊට පස්සේ? සම්බන්ධයක් කියන්නේ අපි කොහොමද මෙහෙම සම්බන්ධයක් නම් අඩුම ගානේ කී දෙනෙක් ඉන්න ඕන? සම්බන්ධයක් ඇති වෙන්න නම් අඩුම ගානේ කී දෙනෙක් ඉන්න ඕන? දෙන්නේ. ඔව් දැන් අපි හිතමුකෝ මෙහෙම අයියයි මල්ලී අතර සම්බන්ධයක් තියෙනවා. යාළුවකමක් තියෙනවා, සම්බන්ධයක් තියෙනවා. එහෙනම් කියමු අඩුම එහෙම දෙන්නෙක්වත් ඉන්න බෑ. තුන් හතර දෙනෙක් ඉන්නත් පුළුවන්. හරිද? එතකොට සම්බන්ධයක් පවුලේ පවුලේ අම්මයි දරුවෝයි අතර සම්බන්ධයක් තියෙනවා. අම්මා දරුවෝ. හරිද? ඒ වගේ සම්බන්ධයක් නම් අඩුම ගානේ දෙන්නෙක්වත් ඉන්න ඕන. දැන් මෙහෙම දෙයක්. හරිද? හොඳට අහගන්නකෝ. අපි දැන් මෙන්න මේ සම්බන්ධකම් වලට මේ මිනිස්සුયો ගන්න නැහැ. ගණන් වල අපි මිනිස්සු ගන්න නැහැ. මිනිස්සු අතර සම්බන්ධකම් ගන්න නැහැ අපි ගණන් වල. නැත්තම් සාමාන්‍යයෙන් ඔය මිනිස්සු යාළුවෝ යාළුවෝ අතර සම්බන්ධකම් තියෙනවා. සත්තුන්ගේ සම්බන්ධකම් තියෙනවා. සමහර සත්තු යාළුවයි. එහෙම ඉන්නවනේ. සමහර ගෙවල් වල ඉන්නවා මේ බල්ලොයි පෝසොයි යාළුවයි. එහෙම ඉන්නව නේද? හරිද? සමහර ගෙවල් වල ඇතුළට බල්ලෝ පෝසෝ. මේ ගෙදර සෑ මුග නායයි මුගටියයි යාළුවයි. කායි ගෙදරද? අපේ ගෙදර. එහෙමද? නයා යනවා මේ මුකටියාගේ හුඹසට. ඒත් නයා මුකුත් නයාට මුකුත් වෙන්න තු ඔය ආපහු එළියටත් එනවා. ඔය ඇත්තමද කියන්නේ? බොරුවක්ද? ඔව්ද? ඇත්ත. එහෙනම් ඉදිරියේ මොන සම්බන්ධයක් ඇති බං එතන? නේ? තා මේ ගෙදර මුගා තවත් පැති ගෙදරද ඇති කළ හුඹෙක් එක යාළුවෝ. හරි. මේ අහන්නකෝ. සම්බන්ධයක් නම් අඩුම ගානේ දෙන්නෙක් ඉන්න බෑ. අපි දැන් හැබැයි ගණන් වල මෙන්න මේ සම්බන්ධයට තෝරගන්නේ මේ මිනිස්සු නෙමේ, සත්තුත් නෙමේ. ඔබ අහගන්න මම මේ කියන එක. මට ඉස්සෙල්ලා කියන්නකෝ. අපි සම්බන්ධයක් නම් අපි කාත් එක්කරි සම්බන්ධයක් තියෙනවා කියනකෝ යාළුවෝමත් තියෙනවා. හරිද? ඔන්න මට යාළුවෙක් ඉන්නවා. හරිද? යාළුවයි මමයි ඔන්න ඉන්නවා දැන්. අපි සාමාන්‍යයෙන් සම්බන්ධයක් ඇති කරගන්නේ දැන් ඔයාලා අම්මලාත් කියනවා අපි සම්බන්ධයක් තියාගන්නේ අපිට ගැළපෙන අය එක්කද නොගැළපෙන අය එක්කද කියන බලන්න අපි සම්බන්ධ වෙන්නේ ගැළපෙන අය එක්ක ගැළපෙන අය එක්ක ඔව් ගැළපෙන අය තමහල්ලාට අම්මලා එහෙම කියන නේද යාළුවෝ තෝරගන්නකොට ගැළපෙන යාළුවෝ තෝරගන්න කියලා අම්මලා කියන්නේ හරිද අපි කාත් එක්ක හරි සම්බන්ධ වෙද්දී අපි තෝරගන්නේ අපිට ගැළපෙන කට්ටියනේ. ඒක තේරෙනවද? හරි. අන්න ඒ වගේ තමයි ගණන් වලත් අන්න ඒක තියෙනවා. ගණන් වලත් ওই දේ තියෙනවා. ගණන් වල එක්කෙනෙක් තෝරගන්නකොට ගැළපෙන කට්ටිය තෝරගන්න ඕන. දැන් මෙහෙමයි. ඔහොම අහන්නකෝ. අනුපාතයක් කියන්නේ සම්බන්ධය. හරිද? ওই සම්බන්ධයට අපි තෝරගන්නේ ගැළපෙන දෙන්නේ. හරිද? අනුපාත වලට අපි තෝරගන්නේ ගැළපෙන නොගැළපෙන කට්ටිය අපි මේ අනුපාත වලට ගන්නෑ. දැන් උදාහරණයක් මේ බලන්න. මම උදාහරණයක් ගන්නවා. සෙන්ටිමීටර 10යි. හරිද? සෙන්ටිමීටර 10යි. රුපියල් 50යි ගන්න. දැන් ගණන් වල අපි මිනිස්සු නෙමෙයි ගන්නෙ. මිනිස්සු නෙමෙයි ගන්නෙ. දැන් ඉලක්කම් ගන්න. මෙන්න සෙන්ටිමීටර 10යි. මෙන්න රුපියල් 50යි. මට නිකන් මේ දෙන්න ගැළපෙන්නේ නැහැ වගේ පේනවා. ඔයාලට පේන්නේ නැද්ද එහෙම? මේ දෙන්න ගැළපෙනවා. මේ දෙන්න ගැළපෙනවා. කියන බලන්න. මොකද්ද නිකන් ගැළපෙන්නේ නැති නිකන් ඔයාලට පේන්නේ. 10 සෙන්ටිමීටර්. 10 සෙන්ටිමීටර්. මම රුපියල්. රුපියල් 10ක්. 10 සෙන්ටිමීටර් 50 රුපියල්. හා. දැන් එදී. ඕන් ඉන්නකෝ ඔයාලා කිව්වා හරි. මෙයා සෙන්ටිමීටර් මෙයා රුපියල් සෙන්ටිමීටර් රුපියල් ගැලපෙන්නේ නැහැ. ඒ දෙන්නකට ගලප ගන්න බෑනේ කවදාවත්. මේ දෙන්න කවදාවත් යාළුවෝ වෙන්නේ නැහැ. සෙන්ටිමීටර් රුපියල් ගැලපෙන්නේම නැහැ කවදාවත්. එහෙනම් අපි මෙන්න මේ අනුපාත වලට ගන්නේ ගැලපෙන සංඛ්‍යා. ගැලපෙන ඒවා. දැන් මෙයා සෙන්ටිමීටර් නම් මෙයාත් සෙන්ටිමීටර් වෙන්න ඕන. නැත්නම් අපි අනුපාත වලට ගන්නෑ. දැන් අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. අපි ওই සම්බන්ධයට ගන්න ගැළපෙන දෙන්නෙක් විතරයි. මේ දෙන්න ගැළපෙන්නේ නැහැ.
එහෙනම් කවදාවත් මේ දෙන්නගේ අනුපාත ලියන්න බෑ. තේරෙනවද කියන එක? මෙහෙම තිබ්බනම් හරි. මෙහෙම තිබ්බනම් හරි. සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර 15යි. අන්න මේ දෙන්න ගැලපෙනවා. ආ කොහොමද මේ දෙන්න ගැලපෙනවා කියලා හොයාගත්තේ? කියන බලන්න. කොහොමද මේ දෙන්න ගැලපෙනවා කියලා හොයාගත්තේ? එකම සෙන්ටිමීටර හරි. දැන් තේරෙනවද? අපි ගණන් වල ගැලපීම හොයාගන්නේ. ගලන් ගණන් වල ගැලපෙන දෙන්නේ හොයාගන්නේ. සෙන්ටිමීටර ආන් හරි. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හැමතිස්සෙම සෙන්ටිමීටර එන්නේ නැහැ. අපි ගැලපීම හොයාගන්නේ මේ ඒකකෙන්. ඒකක දෙක සමාන නම් ඒ දෙන්න ගැලපෙන. අපි ඕන තරම් ගණන් හදන්නේ එහෙමයි. ඒකක දෙක සමාන නම් මේ දෙන්න ගැලපෙන. හරිනේ? දැන් මේ දෙන්න ගැලපෙනවනේ. ඔය 15 වෙන හැටි 10 හැටි දැන් මීටර් කියලා තිබ්බා. ඒකද මොකද? ඒත් ගැලපෙන. එක්කෙනෙක් සෙන්ටිමීටර වෙලා අනිත් එක්කන මීටර වුණොත් එහෙම ඒත් ගැලපෙන. පොඩිවත් වෙනසක් වෙන්න බෑ. මෙයා සෙන්ටිමීටර නම් මෙයා සෙන්ටිමීටරම වෙන්න ඕන. මෙයා සෙන්ටිමීටර වෙලා මෙයා මීටර වුණොත් එහෙම ඒත් ගැලපෙන්නේ. හරිද? පොඩි හරි වෙනසක් තිබ්බොත් ඒකකේ ගැලපෙන්නේ. දැන් මෙයා රුපියල් නම් මෙයාත් රුපියල්ම වෙන්න ඕන. මෙයා ග්‍රෑම් නම් මෙයාත් ග්‍රෑම්ම වෙන්න ඕන. අන්න ඒ වගේ අපි අනුපාත වලට ගන්න ගැලපෙන දෙන්න. එහෙනම් අනුපාතයක් කියන්නේ මම ආපහු කෙටි කරලා කියන්නම්. අනුපාතයක් කියලා කියන්නේ ගැලපෙන දෙන්නෙක් අතර තියෙන සම්බන්ධය. මොන දෙන්නෙක් අතරද කියන බණද තේරෙනවද? අනුපාතයක් කියන්නේ මොන දෙන්නෙක් අතරද? ගැලපෙන දෙන්නෙක් අතර තිබෙන සම්බන්ධය. ගැලපෙන දෙන්නෙක් අතර තියෙන සම්බන්ධය. අපි ගැලපීම හොයාගන්න ළමයි ගැලපෙන දෙන්නෙක් කියලා හොයාගත්තේ කොහොමද? ගැලපෙන දෙන්න. ආන් හරි. ඒකක වලින් තමයි හොයාගන්නේ. එහෙනම් මම තව පොඩ්ඩක් මේ කතාව වෙනස් කරලා කියන්නම්. අනුපාතයක් කියන්නේ එකම ඒකක තියෙන සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධය. එකම ඒකක තියෙන සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධයකට තමයි අපි අනුපාතයක් කියලා කියන්නේ. අපි මේ 15යි 10යි සම්බන්ධ කරලා අනුපාතයක් හදන්න පුළුවන්. තේරෙනවද? අපි අනුපාත වලට ගන්න ගැලපෙන දෙන්නේ. එකම ඒකක තියලා දෙන්නේ ගන්න. අනිත් දේ තමයි අපි අනුපාත වලට මිනිස්සුයෝ නම් මන නෙමෙයි ගන්නෙ. ඉලක්කම් ගන්න මේ දින ඉලක්කම්නේ. ඉලක්කම් වලින් තමයි අපි අනුපාත බලන්නේ. මිනිස්සයෝ සත්තු අපි ඒව ගන්නේ අනුපාත වලට. ඒව සාමාන්‍ය ජීවිතේ ඒවනේ. අපි ගණන් හදද්දී මිනිස්සයෝ ගන්න ඉලක්කම් විතරයි ගන්නෙ. හරි. එහෙනම් මට දැන් මේක කියන බලන්න. අනුපාතයක් කියන එක තනි වචනෙන් කිව්වොත් මොකද අනුපාතයක් කියන්නේ? අනුපාතයක් කියන්නේ තනි වචනෙන් කිව්වොත් මොකද කියන්නේ? සම්බන්ධයක්. සම්බන්ධයක්. දැන් හරි. අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. ඒක හරි. අනුපාත වලට අපි ගන්නෙ මොන වගේ සංඛ්‍යාද? මොන වගේ සංඛ්‍යාද ගන්නෙ? ගැලපෙනවා කියලා හොයාගන්නේ කොහොමද? ගැලපෙන සංඛ්‍යා කියලා හොයාගන්නේ කොහොමද? ඒකකේ දැන් එහෙනම් ඔන්න දැන් අපි අනුපාත කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න ඕනේ. ලියා ගන්න කලින් ආපහු වහගන්න ළමයි අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. අපි මේ සම්බන්ධයට ගන්න ඉලක්කම් විතරයි. ඉලක්කම් අතර සම්බන්ධයක්. හැබැයි අනුපාතයක් වෙන්න නම් ඒ ඉලක්කම් වල ඒකක සමාන වෙන්න ඕන. ඒකක සමාන නම් අපිට මේ දෙන්නගේ සම්බන්ධයක් අනුපාතයක් ලියන්න පුළුවන්. මම අනුපාතයක් ලියන ක්‍රමයේ පස්සේ කියලා දෙන්නම්. හරිද? එහෙනම් අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්. ගැලපෙන සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධය. ගැලපෙනවද කියලා හොයාගන්නේ මෙන්න මේ ඒකක වලින්. මම අනුපාතයක් කියපු ගමන් ටග් ගාලා බලන්න ඒකක සමානද කියලා. අනුපාත කියපු ගමන් ඉක්මනට බලන්න ඕන මේ දෙන්නම එකම જાතියද කියලා. මෙයා සෙන්ටිමීටර නම් මෙයා සෙන්ටිමීටර. රුපියල් නම් රුපියල්. තේරෙනවද මම කියන එක? හරි. එහෙනම් අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා පොඩි වාක්‍යයක් අපි ලියගමු. උදාහරණ ලියන්න කලින් අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා පොඩි වගන් වාක්‍යයක් ලියගමු. ඕක නැත්නම් පස්සේ අමතකුනොත් එහෙම. ලියා ගන්නක සරුවක් දාලා එකම ඒකක සහිත එකම ඒකක සහිත
සංඛ්‍යා දෙකක් එකම ඒකක සහිත සංඛ්‍යා දෙකක් දැන් එකම එකක ගන්නවනේ එකම ඒකක තියෙන සංඛ්‍යා දෙකක් සෙන්ටිමීටර සෙන්ටිමීටර මීටර මීටර රුපියල් රුපියල් ඒ වගේ එකම ඒකක සහිත සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධයක් අතර සම්බන්ධයක් අනුපාතයක් ලෙස හැඳින්වේ අනුපාතයක් ලෙස හැඳින්වේ එකම ඒකක සහිත සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධය තමා අනුපාතයක් කියලා කියන්නේ අනුපාතයක් ලෙස හැඳින්වෙන හරි දැන් හොඳට බලා ගන්න මේක මේ වගන්තිය ලියවනේ මොනවා හරි ඔය ලියද්දි ප්‍රශ්නයක් ආවොත් මගෙන් අහන්න හරිද මොනවද එක මේකක කියන්නේ ඔහොම හරි ප්‍රශ්න ආවොත් අහන්න හරි එකම ඒකක සහිත සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධයක් අනුපාතයක් ලෙස හැඳින්වෙයි කියලා ලියාගත්තානේ. එතකොට දැන් එකම ඒකක සහිත සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධය අනුපාතයක් ලෙස හැඳින්වෙයි කියලා කියන්න බෑද? එහෙමත් පුළුවන් කියන්න. කොහොම හරි එකම ඒකක තියෙන සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධය නැත්නම් සම්බන්ධයක්. ඒක ප්‍රශ්නයක් නෑ. එකම ඒකක කියලා කියවෙන්න ඕන. එකම ඒකක කියලා කියවෙන්න ඕන. සම්බන්ධයක් කියලා කියවෙන්න ඕන. හරිද? right මේ මේක එකම ඒකක මෙන්න මේක වැදගත්. එකම ඒකක වෙන්න ඕන ඒ දෙන්න අතර සම්බන්ධයක් තමයි අනුපාතයක්. හරි. ඕන් දැන් හොඳට බලා ගන්න. සංඛ්‍යා 3ක් 4ක් උනත් වෙන්න පුළුවන් නේද? 3ක් 4ක් ගන්නත් පුළුවන්. 3 4ක් ගන්නත් පුළුවන්. දැන් ඔයාලට 6 වසරේ අපි ගන්නෙ ගොඩක් වෙලට සංඛ්‍යා 2යි. ඒ හිඳ තමයි දෙකක් දාලා තියෙන්නේ. දැන් ඔයාලට 7 වසරට වගේ ගියහම සංඛ්‍යා 3ක් දෙනවා. හරිද? හැබැයි අපි ගොඩක් වෙලට සංඛ්‍යා 3න් එහාට අනුපාත ලියන්න යන්නේ. හැබැයි ඕන තරමක් සංඛ්‍යා ගන්න පුළුවන්. අපි 6 වසරේදී පාවිච්චි ගන්න සංඛ්‍යා 2යි නැත්නම් ඔයාලට අමාරුයි. ඒකයි මම සංඛ්‍යා 2ක් ගත්තේ. හැබැයි මේක හැමතිස්සෙම 2ක්ම වෙන්න ඕනේ. 3 4ක් ගන්නත් පුළුවන්. සම්බන්ධයක් නම් 3 4ක් වෙන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? හරි. right ඕම් බලා ගන්න මම දැන් අනුපාතයක් ලියන හැටි හොඳට බලා ගන්න මම දැන් ඉස්සලා සංඛ්‍යා දෙකක් ගන්නවා ඕම් බලා ගන්න මම ගන්නවා සෙන්ටිමීටර් 8 සහ සෙන්ටිමීටර් 10 ගන්නවා හොඳට බලන් ඉන්න මම මේ කරන වැඩේ මම ගන්නවා සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර් 10යි දැන් මට කියන්නකො මේ දෙන්න එක જાතියේද ගැලපෙනවද කියන්නකො මේ දෙන්න මේ දෙන්න ගැලපෙනවද ගැලපෙනවා මේ දෙන එකම જાතියනේ ගැලපෙනවා මේ දෙන්න එහෙනම් දැන් මම 8යි 10යි එකට සම්බන්ධ කරන්න යනවා දැන් අනුපාතයක් කියන්නේ සම්බන්ධයක්නේ මම තාම මේ දෙන සම්බන්ධ කරලා නැහැ ළමයි අපි ගණිතයේදී දෙන්නෙක් සම්බන්ධ කරන්න ලකුණක් පාවිච්චි කරනවා ගණන් වල දෙන්නෙක් සම්බන්ධ කරන්න පොඩි ලකුණක් පාවිච්චි කරනවා දන්නවද මොකද්ද කියලා දෙන්නෙක් සම්බන්ධ කරන ලකුණු තියෙනවා දැන් ඔය මේ එකතු කිරීම අඩු කිරීම වලින් සම්බන්ධ කරනවා හැබැයි අපි අනුපාතවල ඉලක්කම් දෙකක් පාවිච්චි කරන්න ලකුණක් පාවිච්චි කරනවා සංකේතයක් පාවිච්චි කරනවා 32ක් පාවිච්චි කරන්න දෙන්නෙක් සම්බන්ධ කරද්දී අපි 32ක් ගන්න හරිද මේ බලා ගන්න 8 ලියුවා 10 ලියුවා 8යි 10යි ලියුවා ලියලා මේ දෙන්න සම්බන්ධ කරන්න මෙන්න මෙහෙම 32ක් මැදින් දාන්න ඕන. දැක්කද මගේ ඉලක්කම් දෙක සම්බන්ධ කරපු හැටි? 8යි 10යි ලියලා ඒ දෙන්න සම්බන්ධ කරන්න මැදින් මොකද්ද මම දැම්මේ? 32ක් දානවා. හරිනේ? right. එහෙනම් ඔයාලට ඉලක්කම් දෙකක් දීලා අනුපාතයක් ලියන්න කියනකොට මෙන්න මෙහෙම මැදින් 32ක් තියලා ලියන්න ඕන. ඉලක්කම් දෙක මැද්දෙන් 32ක් තියලා ලියන්න මේකට තමයි අපි අනුපාතයක් කියලා කියන්නේ. මේක අනුපාතයක්. හැබැයි මොකද නියතයක් තියෙනවා. ආගන්න අනුපාතවල සර්.
ආගෙන දෙන්නේ සර් බෝඩ් එක පේන බෝඩ් එක පේන්නේ නැද්ද හැමෝටම අද පේනවා සර් පේනවා සර් පේනවා සර් ඔයාලගේ සිග්නල් නැති වෙද්දි දැන් අද සමහර පැති වලට නිකන් වැස්ස වහිනවයි ගතියක් තියෙනව නේද ඔයාල පැති වල එහෙම නැද්ද ඔයාලා කොහොමද මේ වෙන කළුම කළු පාටයි සමහර පැති වලට වැස්ස වලාකුළු අනම්මනම් ඔන් ඔය ඉඳලා අද ඔය සිග්නල් ප්‍රශ්න තියෙන ගොඩක් අය හරිද ඔය බොඳ වෙලා වගේ පේන්නේ අනම්මනම් වෙන්නේ සිග්නල් ප්‍රශ්නයක් වුණාම හදිස්සිය හරි කාට හරි මොනවද ප්‍රශ්නයක් ආවොත් කියන්න මං රෙකෝඩ් කරගත්ත එක දාන්නම් පස්සේ ලියා ගන්න බැරුණා නම් හරියට පැහැදිලි වුනේ නැත්නම් කියන්න මං රෙකෝඩ් කරගත්ත එක එවන්නම් එතකොට ඒක බලගෙන ආයෙ පස්සේ ලියා ගන්න පුළුවන් නේ හරිද රයිට් දැන් මට කියන්න කේනා අපි මෙන්න ඔක් කොටු කරා වගේ කොටු කර ගන්න ඕනද අපි එපා 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 කොටු ගන්න එපා මම නිකන් කොටු කරේ හරි ඕන්න මං 8 සහ 10 කියන සංඛ්‍යා දෙක ගත්තා මේ සංඛ්‍යා දෙක අරගෙන මේ දෙක සම්බන්ධ කරන්න මොකද්ද ළමයි පාවිච්චි කරපු ලකුණ ඉලක්කම් දෙක සම්බන්ධ කරන්න පාවිච්චි කරපු ලකුණ මොකද්ද තිත් දෙක එහෙනම් අනුපාත කියපු ගමන් ඉලක්කම් දෙක ලියලා මැදින් තිත් දෙකක් තියන්න ඕන 8යි 10යි අතර අනුපාතය තමයි මේ ලියලා තියෙන්නේ 8යි 10යි අනුපාතය දැන් අනුපාත ලියද්දී පොඩි පොඩි නීති කීපයක් තියෙනවා ආන්ගේ නීති දැනගන්න ඕන අනුපාතයක් ලියනකොට මේ 32 තිබ්බට පස්සේ අපි අර සෙන්ටිමීටර් සෙන්ටිමීටර් ලියන්නේ නැහැ මෙතන මේ මම සෙන්ටිමීටර් කියලා ලියලා නැහැ නේද මෙතන සෙන්ටිමීටර් කියලා ලියන්න බෑ ඒක නීතියක් සෙන්ටිමීටර් 8 සෙන්ටිමීටර් 8 කියලා ලියන්න බෑ 32 තිබ්බට පස්සේ ඒකකේ ලියන්න තහනම් 32 තිබ්බට පස්සේ ඒකක ලියන්න තහනම් මොකද මේ දෙන්නම එකම జాතියේ හින්දා සෙන්ටිමීටර් කියලා ලියන්න ඕනේ එකම జాතියේ මේ දෙන්නා එහෙනම් මේ 32 තිබ්බට පස්සේ ඒකක ලිවීම තහනම් ඒකකේ ලියන්න බෑ අනුපාතව හරිද හරි තව නීතියක් තියෙනවා මෙන්න මේ අනුපාත ඉලක්කම් දෙක සම්බන්ධ කරලා ඊට පස්සේ මේ අනුපාතය පුළුවන් තරම් බෙදලා කුඩා කරන්න ඕන මේ දෙන්න බෙදලා පුළුවන් තරම් කුඩා කරන්න ඕන මට කියන්නකෝ මේ 8යි 10යි දෙන්නම බෙදෙන ගාණ තවට කුඩා කරන්න මේ දෙන්න 8යි 10යි 4යි 5යි 2යි 5යි හා මේ දෙන්නම දෙකෙන් බෙදෙනවා මේ දෙන්න තව බෙදලා කුඩා කරන්න ඕන මේ දෙන්නම දෙකෙන් ඕ ආ 4යි 10යි දෙකට බෙදුනහම කීයද 5යි 4යි 5යිනේ මේ දෙන්නම පුළුවන් තරම් බෙදලා කුඩා කරන්න ඕන එහෙනම් 10යි 8යි තව කුඩා කරලා 4යි 5යි කියලා ගත්තේ. දැන් ඔයාලා දන්නවද? සර් ඉලක්කම්. ඔව් අහන්න. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්න දෙක කට්ටිය දැන් අහන්න. සර් එතකොට 8යි 10යි එකම සංඛ්‍යාවකින්ද බෙදන්න ඕනේ? ඔව් ඔව්. ආන් එක අනිවාර්යයි. මේ දෙන්නම බෙදන්න ඕන එකම සංඛ්‍යාවකින්. එක එක જાතිය වගේ බෙදන්න බෑ මේ දෙන්න. මෙයා 8 කියන එක දෙකෙන් බෙදුවොත් 10ක් දෙකෙන් බෙදන්නවා. මෙයා 5ෙන් බෙදුවොත් මෙයක් 5ෙන් බෙදන්නවා. දෙන්නම එකම ගාණකින් බෙදලා කුඩා කරනවා. ඔන්න කුඩා කරාම ආව අපිට 4යි 5යි. දැන් මෙන්න මේක කියවන හැටි කවුරුද දන්නවද? කොහොමද මේක කියවන්නේ? මේ අනුපාතය කියවන්නේ කොහොමද? 4 අනු 5. ඔව්. හා. මේක කියවන්නේ. ඔන්න ඔය අනුපාතය කියවන්නේ. 4ට 5 අනුපාතය එහෙමත් කියනවා නැත්නම් 4 අනු 5 මේ මේ ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ මෙහෙම 4 අනු 5 මේ 32කින් කියන්නේ අනුපාතයනේ මේ 32කින් කියන්නේ අනුපාතය අනුපාතය කියන වචනේ කෙටි කරලා තමයි අපි අනු කියන්නේ 4 අනු 5 කියලා කියවන්නේ මේ මේ 32කින් කියන්නේ අනුපාතය කියන එක 4 අනු 5 කියලා කෙටි කරලා කියනවා නැත්තම් 4ට 5 අනුපාතය කියලාත් කියනවා. මේ මෙහෙම ළමයි අනුපාත ලියන්නේ ඔක්කොම. රයිට්. එහෙනම් මට කියන්නකෝ අනුපාතයක් ලියන්න කිව්වොත් එහෙම ඉලක්කම් දෙකක් දීලා අනුපාතයක් ලියන්න කිව්වොත් ඉස්සල්ලාම බලන්න ඕන ඒ දෙන්නගේ ඒකක සමානද කියලා. ඒකක සමානද කියලා බලන්න ඕන. හරි. ඒකක සමාන නම් අපි මෙන්න මෙහෙම ඉලක්කම් දෙක සම්බන්ධ කරලා ලියනවා. මේ තියෙන්නේ
ඉලක්කම් දෙක ලියලා මැදින් 32ක් තියෙනවා. ඔව්. අනුපාත ලිව්වට පස්සේ අර සෙන්ටිමීටර දාන්න බෑ. ඒකක දාන්න බෑ. ඊට පස්සේ අනුපාතයේ පුළුවන් තරම් මොනවා කරන්න ඕනද? අනුපාතයේ පුළුවන් තරම් මොනවා කරලාද ලියන්න ඕන? විශාල කරලාද කුඩා කරලාද? කුඩා කරලා. කුඩා කරලා. කුඩා කරලා කියන්නේ බෙදනවානේ. බෙදපුවාමනේ කුඩා වෙන්නේ. මේ දෙන්නම එකම ගාණෙන් බෙදලා ලියන්න ඕන. හැබැයි බෙදෙන්නේ නැති ගාණක් ආවොත් නම් බෙදන්න ඕනේ. බෙදෙන්නේ නැති ගණන් ආවොත් බෙදන්න ඕනේ. බෙදෙන්නේ නැති ඒවා ආවොත් බෙදන්න ඕනේ. අනුපාතයක් ලියපුවාම පුළුවන් තරම් බෙදලා කොටා කරලා ගන්න. හරි. තව උදාහරණයක් බලමු. මෙන්න 20යි 30යි. ග්‍රෑම් 20යි ග්‍රෑම් 30යි. අපි මේ දෙන්නගේ අනුපාතය ලියන්න යන්නේ. දෙන්නම එක જાතියේ නේද? මෙයාත් ග්‍රෑම් මෙයාත් ග්‍රෑම්. එහෙනම් මම ලියනවා 20 ලිව්වා 32ක් තිබ්බා. අය කීයද ලියන්නේ? 20 ලිව්වා 32ක් තිබ්බා 30 ලිව්වා. ඔන්න අනුපාතේ ලිව්ව දෙන්නම. දෙන්නගේ අනුපාතේ ලිව්ව සම්බන්ධ කරලා. දැන් අපි මේක බෙදලා කුඩා කරන්න එපැයි. මට මේ දෙන්න බෙදන්න පුළුවන්. නෑ. 10ෙන් මට කියන්න කොඩකින්නකෝ මට කියන්න මේ දෙන්න බෙදන්න පුළුවන් ලොකුම ගාන කීයද? ඔය දෙන්න බෙදන්න පුළුවන් ලොකුම ගාන කීයද? 10. ඔව්. ආහන්. මේ දෙන්න බෙදන්න පුළුවන් විශාලම ගාන 10. මෙයත් 10ෙන් බෙදනවා. මෙයත් 10ෙන් බෙදනවා. 20 10ෙන් බෙදුවොත් කීයද? 1යි 3යි. 1යි 3යි. 30 බෙදුවොත් 3යි. එහෙනම් මේක කියවන්නේ. මේක කියවන්නේ 2 3. හරි. 2 3. හරි. දැන් තේරුණාද අනුපාතයක් ලියා ගන්න හැටි? දැන් සංඛ්‍යා දෙකක් දීපුවාම අනුපාතයක් ලියා ගන්න තේනවා. ඉලක්කම් දෙක ලියලා තේරුණා. වැඩි 32 තියෙන යන්න ඕනේ. හරි. ලියා ගන්න. ඒක ලියා ගන්න. උදාහරණ දෙක ලියා ගන්න. ඔන්න උදාහරණ දෙක ලියා ගන්න. උදාහරණ දෙක ලියා ගන්න. ඔන්න උමයි අනුපාතයක් ලියන්නේ. ඉලක්කම් දෙකක් දීපුවාම මැදින් 32ක් තිර ලියන්නවා. අනුපාතයක්. එතකොට විභාගෙට ප්‍රශ්න එන්නේ ඒක නම් ඇහුන්නේ නැහැ මට කියපු එක. ආය පාරක් කියන්නකෝ. සර්. ඕ. එතකොට අනුපාත නොවන සංඛ්‍යා දෙකක් දුන්නොත් කොහොමද ලියන්නේ? අනුපාත නොවන කියන්නේ වෙනස් දෙන්නේ දුන්නොත්ද ගැලපෙන්නේ නැති දෙන්නේ දුන්නොත්ද? ඔව් සර්. ගැලපෙන්නේ නැති දෙන්නේ දුන්නොත් එහෙම අනුපාත මෙහෙම 32 තියලා ලියන්න බෑ. හරිද? හැබැයි සමහර අය ඉන්නවා අපිට ගලපලා හදාගන්න පුළුවන් අය ඉන්නවා. දැන් උදාහරණයක්
මෙතන සෙන්ටිමීටර දීලා මෙතන මීටර දුන්නා කියන්නකො. මෙයා සෙන්ටිමීටර් මෙයා මීටර් නම් අපිට ඒ දෙන්න ගලපලා හදා ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා මේ දෙන්න ගලප ගන්න බැරි දෙන්නෙක් ආවොත් අපි අනුපාත ලියන්නේ නැහැ. මං අර මේ මේ ලියන්න බැරි වෙනස් දෙන්නෙක් ආවොත් මං ක්‍රමය කියලා දෙන්නම්. සමහර වෙලාවට මේ වෙනස් දෙන්නෙක් දෙනවා අපිට. මෙතන සෙන්ටිමීටර දීලා මේක මීටර දෙනවා. එහෙම නම් සමහර තැන්වල අපිට හදලා ලියා ගන්න පුළුවන්. හරි. බලා ගන්න පොඩ්ඩක් මම කියලා දෙන්නම් ඒක. හරිද? මේක ලියාගත්තද මේ දෙකම? සර් පොඩ්ඩක් ඉන්න. ලියාගත්තා සර්. ලියාගත්තා. පොඩ්ඩක් ඉන්න. හරි. ළමයි අර මේ මේ කියවන ආකාරයත් ලියා ගන්න සිංහලෙන්. 4 95 2 93 අර 32ට අපි කියන්නේ අණු කියලා. 32ට අපි කියන්නේ අණු. අනුපාත කියන එක කෙටි කරලා අණු 2 අණු 3 සෝ ඔහම ගානක් දීලා තුල්‍ය අනුපාතය කියලා ලියන එක තුනෙන්ද බෙදන්න ඕනේ? තුල්‍ය අනුපාතද? ඔව්. නෑ මම එකක් කියලා දෙන්න නෑ. තුල්‍ය අනුපාත කියන්නේ බෙදලමත් නෙමේ. ඉන්නක මම කියලා දෙන්න. ඔක්කොම ඔයාලා ගැටළු තියෙන දේවල් කියලා දෙනවා. බය වෙන්න එපා. ගැටළු තියෙන තැන් කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න කොහොම ඉවසගෙන. අවසාන වෙදි තවත් ප්‍රශ්න මොන හරි ගැටළු ආවොත් අහන්න. ඕන කෙනෙක්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. අනුපාත ලියන්න බැරි ඒවා තියෙනවා, ලියන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම එක එක ಜಾති අවස්ථා තියෙනවා. මම ඒ හැම එකක්ම කියලා දෙන්නම්. හරිද? සර් පොඩ්ඩක් ඉන්න. හරි. ඉක්මනට තියාගන්න. සර්. ඔව්. දැන් ඔය සංඛ්‍යා දෙක අතර 32ක් තියලා තියෙනවානේ. ඔව්. දැන් ඕක නිකන් අර බිංදුවක් වගේ ලොකුවට දාවොත් ඒකට ලකුණු අඩු කරනවද? අඩු කරන්න යන්නේ. මම කියන්නේ මේ 32 ටිකක් ලොකුවට ලියුවොත් නේද? ඔව්. මෙමණේ ආ කියන්නේ ඔය දෙක ලියලා නිකන් මෙහෙම ගෝල දෙක වගේ දාලා තුන දානවා. මෙහෙම කියන්නේ. ඔව්. නෑ නෑ මේක දැන් වැරද්දක් නෑ. අර අර අපි සිංහල හොඩියේ තියෙන අර අං අක් කියලාම තියානේ දෙකක්. අං ඒ වගේ තමයි මේකත්. මේක නම් වැරද්දක් නෑ. හැබැයි අපි සාමාන්‍යයෙන් අර මැදින් තියෙන 32 ලොකුවට තියන්නේ නෑ. පුළුවන් තරම් සාමාන්‍යයෙන් කුඩා කරලා 32ක් තියන්න. හරිද? මැදින් තියෙන 32 ලොකුවටම තියන්න එපා. මේව පොඩි බිංදු දෙකක් දැම්මට වැරද්දක් නෑ. හැබැයි බිංදු දෙකක් දාන්න නෑ ගොඩක් තැන්වල 32ක් තමයි තියන්නේ. පොඩි 32ක් තියන්න. දෙක ලියුවා 32ක් තිබ්බා තුන ලියුවා. මේව පොඩි බිඳු දෙකක් දැම්මත් වැරද්දක් නැහැ ඉතින්. පුළුවන් තරම් 32ක්ම තියන්න මම. හරි. දැන් ඔන්න අපි කට්ටියම එකතුලා පොඩි ප්‍රශ්න කීපයක් දැන් හදමු. විභාගයට වාඩ දෙන්නේ මෙන්න මෙහෙම පොඩි වගන්තියක් විදිහට. විභාගයට දෙන සමේ මෙන්න මේ. හරිද? ඔබ බලා ගන්නකෝ. මෙන්න පළවෙනි ගාන. ඔබ හොඳට බලා ගන්න. හරි. රුපියල් 25 සහ රුපියල් 30. රුපියල් 25 සහ රුපියල් 30 අතර අනුපාතය ලියන්න. අතර අනුපාතය ලියන්න. මේ බලන්නකෝ. ඔන්න අපිට ගානක් දෙනවා. රුපියල් 25 සහ රුපියල් 30 අතර අනුපාතය ලියන්න කියලා. සර්. ඔව්. සර් මේ සර් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔව් අහන්න. සර් දැන් අනුපාත දෙකම සමාන වුණොත් ඉගෙනේ දෙකම දැන් 30 30 කියලා. ගත්තොත් ඒක එහෙම අනුපාතයක් හදන්න පුළුවන් නේද? පුළුවන්. පුළුවන් මේ ඉලක්කම් දෙකම සමාන වෙන්න පුළුවන්. රුපියල් 25 සහ රුපියල් 25. රුපියල් 25 සහ රුපියල් 25 අතර අනුපාතය ලියන්න කියලා. අපි එහෙම එකක් කරලා බලමු. හරිද? ඉතල මේක ලියමුකෝ.
ඔන්න රුපියල් 25යි රුපියල් 30යි. ළමයි මේ සංඛ්‍යා දෙක ගැලපෙනවද? රුපියල් 25 සහ රුපියල් 30 මේ දෙන්න ගැලපෙනවද? හරි. මේ දෙන්න ගැලපෙනවනේ. දෙන්නම රුපියල්නේ. මේ දෙන්නම රුපියල් හින්දා අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 25 ලිව්වා 32ක් තිබ්බා 30 ලිව්වා. 25 ලිව්වා 32ක් තිබ්බා 30 ලිව්වා. හරි දැන් තව වැඩක් කරන්න බෑ. මේ දෙන්න බෙදලා ගුණා කරන්න. ආ මට මේ දෙන්න බෙදෙන ගාණ කියන්න බලන්න. 5 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
අරලියා මේවද අරලියා ඔව් සර් අනුපාතයක් ලියා අනුපාතයක් කියපු ගමන් මෙන්න මෙහෙම ඉලක්කම් දෙක ලිව්වා මැදින් 32ක් තිබ්බා එච්චරයි ඊට පස්සේ මේ බෙදලා කුඩා කරගන්න දැන් ඔය සමහර ළමයි ඉන්නවා මෙහෙම දෙන්න බෙදලා කුඩා කරගන්න පොඩ්ඩක් අමාරු එහෙම අයත් ඉන්නවා බෙදා ගන්න අමාරුයි අර 32 තිලන කොහමද ලිව්වේ 32 තිලන ලියන්න පුළුවන් බෙදා ගන්න අමාරුයි සමහරවල් එහෙම අයත් ඉන්නවා හැබැයි ඉතින් මේ බෙදුවේ නැත්නම් වැරද්දක් නැහැ බෙදුවේ නැත්නම් විභාගයේදී ලකුණු පොඩ්ඩක් අඩු කරමු එච්චරයි වෙන්නේ බෙදුවේ නැත්නම් ලොකු වැරද්දක් නැහැ හරි දෙවෙනි ගානට ගමු මෙන්න දෙවෙනි ප්‍රශ්න මෙන්න දෙවෙනි ප්‍රශ්න ලියා ගන්න ඔන්න දැන් මේකේ පොඩි වෙනසක් තියෙනවා බලන්න මොකද්ද වෙනස කියන්නේ මීටර් 2 සහ මීටර් 2 සහ සෙන්ටිමීටර් 30 මීටර් 2 සහ සෙන්ටිමීටර් 30 අතර අනුපාතය ලියන්න අතර අනුපාතය ලියන්න බලන්න ළමයි මේක ලියන්න පුළුවන්ද කියලා අනුපාතය ගැලපෙනවද බලන්නකො ළමයි මේ දෙන්න ගැලපෙනවද මේ ඉලක්කම් දෙක ගැලපෙනවද ගැලපෙන්නේ සර් අනුපාතයක් ලියන්න නම් මේ දෙන්න එකම ජාතිය වෙන්න ඕන දැන් මේ බලන්නකො මෙතන පොඩ්ඩක් මේ දෙන හදා ගන්න පුළුවන් මේ මෙතන මීටර 2යි කියන එක මීටර 2 අපිට ලියා ගන්න පුළුවන් ඕන නම් සෙන්ටිමීටර 200යි කියලා හරි නේද නම් මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර 200යි මෙතන 30 කියන්නේ 30ම තමයි මෙතන 30 නම් 30ම තමයි මෙයා සෙන්ටිමීටර 30 හැමම ගන්නවා මේ මීටර 2 අපිට ලියා ගන්න පුළුවන් 200යි කියලා සෙන්ටිමීටර. දැන් මෙහෙම ලියා ගත්තාම මේ දෙන්න සමානයි නේද බලන්න. දැන් සමානද මේ දෙන්න? ඒක. හරි නේද? ඔව්. හරි. ආ දැන් අපි මේක ලියනවා. මේ මෙහෙම 200 ලියලා 32ක් කියලා 30 ලියනවා. ඕම ඕම. මෙන්න මේ අර මීටර 2කට තමයි මේ 200 ආවේ. මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර 200යි.
දෙසීයයි තිහයි සෙන්ටිමීටර් දෙසීයයි සෙන්ටිමීටර් තිහයි ගැලපෙනවනේ. ආ දැන් 32 තියලා ලියන්න පුළුවන්. හරිද? එහෙනම් ගැලපෙන්නේ නැති දෙන්නෙක් ආවොත් එහෙම ඉස්සල්ලා වාල මෙන්න මෙහෙම ඒකක සමාන කරලා හදා ගන්න. ඒකක සමාන කරලා හදලා තමයි උත්තරේ ගන්න. මෙහෙම ලියන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ අර බෙදන එකනේ. මේ දෙන්න බෙදෙන්නේ කීයද? 230යි බෙදෙන්නේ කීයද? 10. 10. 10. 230යි 30යි අපිට 10ෙන් බෙදුවා කියන්නේ. මෙයක් 10යි, මෙයක් 10යි. 210 10ට බෙදපුවහම කීයද? 20යි. 20යි. 10ෙන් බෙදද්දි මේ බිංදුවක් අයින් වෙනවා. 10ෙන් බෙදද්දි බිංදුවක් අයින් වෙනවා. 30 10ෙන් බෙදුවොත් 3යි. 3යි. උත්තරේ එනවා 20 93. 20 93 උත්තරේ. හරි. දැන් බලමු මෙන්න මේක කවුද ලියන්න කියලා. දැන් මේක තනියෙන් ලියන්න බලන්න පුළුවන් නะ. ඔක තේරුණා නะ. මෙන්න තුන්වෙනි එක. කිලෝග්‍රෑම් 5. කිලෝග්‍රෑම් 5 සහ ග්‍රෑම් 700. කිලෝග්‍රෑම් 5 සහ ග්‍රෑම් 700. අතර අනුපාතය ලියන්න බලන්න සම්බන්ධ කරලා අවු දෙන්න. හැබැයි එකක් කිලෝග්‍රෑම් අනික ග්‍රෑම් තියෙනවා. බලමු කාටද ඔක තේරෙන්නේ කියලා. ඔය දෙන්න සමාන කරලා සම්බන්ධ කරලා ගත්ත. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 800යි. මට කරපු අය පුළුවන් නම් අත උස්සන්න බලන්න කරලා අනුපාතය ලියලා ඔබ. කිලෝග්‍රෑම් 5 සහ හැබැයි මෙතන වෙනසක් තියෙනවා. කිලෝග්‍රෑම් 5 සහ ග්‍රෑම් 800. එක જાතිය නෙමෙයි ඉන්නේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි සමගණ කරලා ගන්න පුළුවන් දෙන්න. කිලෝග්‍රෑම් හැරෙන්නේ නැහැ කික જાතියට. ග්‍රෑම් දෙන්නම එක જાතියකට හැරෙන්නේ. ග්‍රෑම් 800. මොනවද ධර්මද? ග්‍රෑම් 5000යි ග්‍රෑම් 800යි. ඔව් ආහාර මේ දෙන්නම ග්‍රෑම් වලට හරව ගන්න පුළුවන්. මෙතන 800 නම් කොහොමද ග්‍රෑම් නේ? කිලෝග්‍රෑම් 5යි කියන්නේ ග්‍රෑම් කීයද? 5000යි. 5000යි. 800යි. අරන් 32ක් තියලා ගන්න. කිලෝග්‍රෑම් 5යි කියන්නේ ග්‍රෑම් 5000යි. මෙතන නම් ග්‍රෑම් 800 එහෙමමයි. ආ දැන් අනුපාතය 32 තියලා බෙදලා එහෙම ගන්න බලන්න කුඩා කරලා. කී දෙනෙක් කුඩා කරගත්තද මේ 5000 2 800 ළමයි මේ දෙන්න බෙදෙන්න කීයද දෙන්න 5000යි 800යි දෙන්නම බෙදන්න පුළුවන් කීයද 5000යි 800යි 10යි 10 පුළුවන් 10 වල ලකුණක් තියෙනවා 100 පුළුවන් නේ 100 පුළුවන් දෙන්නම 100 බෙදනවානේ 700 100ෙන් බෙදනවා 5000 100ෙන් බෙදනවා 5000 100ෙන් බෙදුවොත් කීයද උත්තරේ 50යි 50යි 100ෙන් බෙදද්දි බිංදු දෙකක් අයින් වෙනවානේ 50යි 700 100ෙන් බෙදුවොත් 7යි 7යි
හරිනේ අපේක්ෂ හරි සර් 50 97 හරි හරි ඔන්න අනුපාදයක් ලියලා නැහැ තව එකක් මේකත් තනියෙන් ලියන්න මෙන්න හතර වෙනි එක අවුරුදු පහ සහ අවුරුදු පහ සහ අවුරුදු හත අවුරුදු පහ සහ අවුරුදු හත අතර අනුපාතය ලියන්න බලන්න පහ සහ හත ඒක තමයි අවුරුදු පහ සහ අවුරුදු හත පහ අනුපාත බලන්න සර් ඒක බෙදන්න බෑ ඒකින්ද ඒක තමයි කුඩාම ගාන අවුරුදු පහ අවුරුදු හත දැන් මේ දෙන්නගේ ඒකක මොනවද ළමයි මේ දෙන්න එක જાති අවුරුදු නෑ අවුරුදු මේ දෙන්නගේ ඒකක මොනවද ඒකකේ මොනවද අවුරුදු 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 එන මේ පහත් අවුරුදු හතත් අවුරුදුනේ මෙයත් අවුරුදු දෙන්න ගැලපෙනවනේ ඉලක්කන් දෙක ගැලපෙනවා අනුපාත ලියනවා පහ අනුපාත තිබ්බා හත ලියුවා ඒක බෙදන්න බෑ එකින්ද එක මේ දෙන්න බෙදෙනවද බෙදෙනවද මේ දෙන්න නෑ ඊයෙන්වත් බෙදෙනවද නෑ නේද එකින්ද බෙදන්න බැයි නම් බෙදන්න ඕනේ උත්තරේ 5 97 එකෙන් බෙදන්නයිද සර් 5යි 7යි දෙකෙන් බෙදුවේ හැකිද ඉතුරු නැතුව බෙදුවේ හැකිද සර් මාස 12 12යි ගන්න බෑද දැන් මෙහෙමනේ මාස 12 කියලා ගන්න පුළුවන් දැන් මේ දෙන්නම සමානයිනේ සමානයි නම් අපි මාස කරන්න යන්න ඕනේ දැන් මෙයත් අවුරුදු හින්දා දෙන්න සමාන හින්දා අපි මාස වලට හරවන්න යන්න ඕනේ අපි මාස වලට හරවන්නේ මේ දෙන්න වෙනස් ආව මෙයා අවුරුදු දෙවිලා මෙයා මාස වලින් ආවොත් තමයි අපි හරවන්න යන්නේ දැන් මේ දෙන්නම සමානයි නම් අපි එකයි මාස වලට හරවන්න ඕනේ සමානයි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔව් සර් දශම වලින් අනු තියන්න බෑ නේද අනුපාදයක් දශම වලින් තියන්න බෑ අනුපාද දශම වලින් තියන්න බෑ එහෙනම් මේ දෙන්න තව කුඩා කරන්න බෑ මේ දෙන්න දෙකෙන් බෙදන්න බෑ දෙකෙන් බෙදුවොත් ඉතුරු වෙනවනේ පහ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ හතත් හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ ඒ හින්දා මේ දෙන්න මීට වඩා බෙදන්න බෑ දෙනවද අනිත් එක මේ දෙන්න මාස වලට හරවන්න යන්න එපා හරි හරි ඔන්න උත්තරේ 5 97 විතරයි රයිට් දැන් එනවා වෙනස් එකකට අපි මේක අයින් කරා දැන් තව මේ වගේ අනුපාත ගැන ප්‍රශ්න තියෙන ළමයි තව ඉන්නවද මෙහෙම ඉලක්කම් දෙකක් ආවොත් කොහොමද කරන්නේ මෙහෙම ආවොත් කොහොමද කියලා ප්‍රශ්න කාටද තියෙනවද එක જાතියේ නැති දෙන්නෙක් ආවොත් ඒ දෙන්න සමාන කරලා හදා ගන්න. අර මම ඉතල හැදුවේ මීටර 20 සෙන්ටිමීටර යාවොත් සමාන කරලා හදා ගන්න. හරිද? එක જાතිය දෙන්නෙක් ආවොත් අය මොකුත් කරන්න යන්නේ නැහැ. දැන් අවසාන ගාන එක જાතියෙන්නේ ආවි. අවුරුදුයි අවුරුදුයිනේ. එතකොට මොකුත් කරන්න යන්නේ එහෙමම ගන්න ඕන. හරිද? right. දැන් අනුපාතවල තව එකක් තව එකක්. එකෙක් මේ ප්‍රශ්නේ අහුව ඉස්සෙල්ලම. එහෙනම් ඒක ලියලා ඔතන ප්‍රශ්න තියෙනවද කාට නෑනේ ඔන්න කලින් එක්කෙනෙක් අහපු ප්‍රශ්නෙට උත්තරේ මම දැන් දෙන්න යන්නේ මම බලා ගන්න මේ මෙහෙම එකක් ආවෝ දැන් ඔයාලට එක ප්‍රශ්න මම මේ කියන්නේ හරි අපි ගමුකෝ රුපියල් රුපියල් 20 සහ අය රුපියල් 20 අතර අනුපාතය මෙන්න මෙහෙම සමාන දෙන්නෙක් ආවෝ මෙයා රුපියල් 20යි මෙයාත් රුපියල් 20යි රුපියල් 20 සහ අනිත් එක්කනත් රුපියල් 20. හරි. කොහොම ආවත් ඉස්සලාම් බලන්න ඒකක
මේ දෙන්නගේ ඒකක ගැලපෙනවද? ඒකකේ ගැලපෙනවද? දෙන්නගේ. දෙන්නගේ ඒකක ගැලපෙනවද? රුපියල් 200 රුපියල්. ගැලපෙනවා. ලියුවා. එහෙනම් කොහොම ලියන්න පුළුවන්ද? එහෙනම් මේ දෙන්න මෙහෙම ලියන්න පුළුවන් 20යි 20යි කියලා. මෙහෙම ලියුවා. ලියලා දැන් අර වැඩි කරන්න බෑ අපි. මේ දෙන්නම දැන් බෙදන්න එපේ. ආ කීයද බෙදන්නේ මේ දෙන්න? 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. දැන් එකේ ගණන් කියලා පොඩ්ඩක් ඉන්න මේ දෙන්න බෙදන්න පුළුවන් අගයන් ගොඩක් තියෙනවා. ඔබ බලගන්න මේ දෙන්න දෙකෙන් බෙදෙනවා. මේ දෙන්න හතරෙන් බෙදෙනවා. මේ දෙන්න පහෙන් බෙදෙනවා. මේ දෙන්න 10ෙන් බෙදෙනවා. මේ දෙන්න ගොඩකකින් බෙදුවේ හැකි. හැබැයි මේ දෙන්න බෙදන්න පුළුවන් උපරිම ගාන මේ දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම ගාන දැන් මේ ඉලක්කන් දෙක සමානයිනේ. මේ ඉලක්කන් දෙක සමාන හින්දා මේ දෙන්න බෙදන්න පුළුවන් ලොකුම ගාන තමයි 20. මෙයක් 20ෙන් බෙදුවේ හැකි. මෙයක් 20ෙන් බෙදුවේ හැකි. දෙන්න සමාන හින්දා ඒ ගානෙම බෙදන්න පුළුවන්. ආ දැන් උත්තරේ කීයේ? 20ට 20 ඔක් කීයේ? මොකද්ද? 91. ආ 20ට 20 ඒවා 1යි. එතනත් 20ට 20 ඒවා 1යි. එහෙනම් මේකේ උත්තරේ 91. 1යි 1යි. මේ මෙහෙම එන්නේ අර සමාන දෙන්නෙක් ආවොත් මෙන්න මෙහෙම උත්තරේ එන්නේ. සමාන දෙන්නෙක් ආවොත් උත්තරේ මෙන්න මෙහෙම එන්නේ. 1ට 1යි කියලා. 91යි උත්තරේ. සමාන දෙන්නෙක් ආවොත් කරන වැඩේ පැහැදිලිද? සමාන දෙන්නෙක් ආවොත් ඒ ගානෙම බෙදුවේ. දෙන්නම ඒ ගානෙම බෙදුවේ. සමාන දෙන්නෙක් ආවොත්. ඔන්න මේකත් ලියාගන්න. ඔන්න මේකත් ලියාගන්න. සර් ඒ ගානෙම බෙදන්න ඕනද වෙන ගණන් වලින් බෙදන්න බැයිද? දැන් අපි වෙන ගණන් වලින් බෙදන්නත් පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් බෙදන්න පුළුවන් ලොකුම ගානනේ බෙදන්නේ. අපි සාමාන්‍යයෙන් දෙන්නෙක් බෙදද්දී ඒ දෙන්න බෙදන්න පුළුවන් ලොකුම ගානේ බෙදන්නේ. වෙන ගණන් වලින් බෙදන්නත් පුළුවන්. ලොකුම ගාන තමයි 20. මේ දෙන්න බෙදන්න පුළුවන් ලොකුම ගාන 20. මේ දෙන්න දෙකෙන් බෙදන්නත් පුළුවන්. පහෙන් බෙදන්නත් පුළුවන්. 10ෙන් බෙදන්නත් පුළුවන්. 20ෙන් බෙදන්නත් පුළුවන්. එහෙනම් බෙදන්න පුළුවන් ලොකුම ගාන ගානක් આવොත් ඒකේ 91 නේද? ඔව්. හැම 30ෙම මේ දෙන සමානව આવොත් එහෙම හැම ගානක මේ දෙන සමානයි නම් අනිවාර්යෙන් උත්තරේ 91ම තමයි. මේ දෙන සමාන දෙන්නෙක් આવොත් එහෙම 91ම තමයි. අපි දවස් මේ දෙන 50 50ව කියලා. 50 50 આવොත් 50යි 50යි ආපහු 50ෙන් බෙදෙනවා. 91. ඔව්. සමාන දෙන්නෙක් આવොත් අනිවාර්යෙන් 91ම තමයි. ඒ හින්දා සමාන දෙන්නෙක් આવොත් ඒ ගානෙම බෙදන්න. හරිද? රයිට්. මේ බලන්නකො. ලියන්න එපා මේක. 40යි 40යි આવොත් අපි මොකද කරන්නේ? 40යි 40යි આવොත් 40ෙන් බෙදෙනවා. ආ දෙන්නම 40ෙන් බෙදෙනවා. 1යි 1යි. හැමදෙස්sem ඔහොමම තමයි එන්නේ. සමාන දෙන්නෙක් ආවොත් ඔන්න ඔහොමමයි එන්නේ අපදා. හරිද? තේරුණා සමාන දෙන්නෙක් ආවොත් කරන වැඩි. හරි. ඔන්න අනුපාත ලියහරි කියලා දොන්නේ. දැන් අනුපාතවල තව විශේෂකක් කියලා දෙන්නම්. අර භාගවලත් මේක තියෙනවා. තුල්ල්‍ය අනුපාත. ඔයාලා තුල්ල්‍ය භාග අහලා තියෙනවද? තුල්ල්‍ය භාග ඒ වගේ තමයි තුල්ල්‍ය අනුපාත. හරිද? අහලා තියෙනවා. ඔව්. එහෙනම් මෙන්න මේක ලියා ගන්නවා. දැන් තුල්ල්‍ය භාග නෙමෙයි. දැන් ලියන්නේ අපි තුල්ල්‍ය අනුපාත. ඕන් ලියා ගන්න. තුල්ල්‍ය අනුපාත. තුල්ල්‍ය අනුපාත කියන්නේ ළමයි මේකේ තේරුම සමාන අනුපාත.
තුල්ල කියන්නේ සමානනේ. සමාන අනුපාත. මොන තුල්ල අනුපාත කියන්නේ සමාන අනුපාත. තුල්ල අනුපාත කියන්නේ සමාන අනුපාත. ලීවද මාතෘකාව සෙනුරි. ඔව් සර්. කොම් බලගන්න. මෙන්න මගේ පළවෙනි උදාහරණය. ඉස්සෙල්ල වල හොඳට බලන් ඉන්න මම කරන්නේ මොකද්ද කියලා. ඒ අනුව හදන්න. හරිද? මෙන්න තුල්‍ය අනුපාත ලියන්න මෙහෙම. මම ඕන අනුපාතයක් ගන්නවා. 5 අනු 3 කියලා ගන්නවා. පහ අනු තුන හරිද මම මේකට තුල්‍ය අනුපාතයක් ලියන්න යන්නේ සමාන එකක් ලියන්න යන්නේ පහ අනු තුනට සමාන තව එකක් ලියන්න යන්නේ හරි මේකට සමාන තව එකක් ලියන්නේ මෙහෙමයි ලේසි ක්‍රමයක් කියන්නේ මේක පහ අනු තුනට සමාන තව අනුපාතයක් ලියද්දී මෙන්න මෙහෙමයි කරන්න ඕන පහයි තුනයි දෙන්නා ඉන්නවනේ මේ දෙන්නා එකම ගානකින් ගුණ කරන්න ඕන මේ දෙන්න එකම ගානකින් ගුණ කරලා මෙතෙන්ට දාන්න. අපිට මේ දෙන්න දෙකෙන් ගුණ කරනවා කියලා. මේ දෙන්නම දෙකෙන් ගුණ කරොත් 5 2 10යි 3 2 6යි. 10 9 6. මේ දෙන්න දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන්. මේ දෙන්න තුනෙන් ගුණ කරනවා කියන්නකො. 5 3 15යි 3 3 9. මේ දෙන්න එකම ගානකින් ගුණ කරලා දාන්න ඕන. එතකොට තුල්‍ය අනුපාතයක් එනවා. දැන් මේ බලන්න මං පහ ගුණ කරනවා දෙකෙන් පහ ගුණ කරනවා දෙකෙන් ළමයි 5 2 කීයද 5 2 මෙතෙන්ට 10 හරිද 32ක් තිබ්බා එහෙනම් 3ක් ගුණ කරන්න ඕන දෙකෙන් 3ක් ගුණ කරනවා දෙකෙන් 3 2 කීයද 6යි 6යි එහෙනම් 5 අනු 3 සමානයි 10 අනු 6 මේන් මෙහෙම ලිව්වේ. ඔන්න ඔයාලට තමයි තුල්‍ය අනුපාත කියන්නේ. 5 අනු 3ට සමානයි 10 අනු 6. මේ දෙන්න සමාන. එහෙනම් මට කියන්නක කොහොමද මම මේ තුල්‍ය අනුපාතය හදාගත්තේ කියලා තේරුණා කට්ටි කියන බන්නේ. මේක හදාගත්තේ කොහොමද මම? එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා. අන්න හරි. අනුපාතයේ තියෙන සංඛ්‍යා දෙක එකම සංඛ්‍යාවකින් ගුණ කළා තමයි මේක ගන්න. මට මේක ගන්න. ඔව්. එතකොට ගාන මුලට ඇවිල්ලා ලොකු ගාන පිටිපස්සෙන් දෙබ්බහම එහෙම හදන්න වෙයිද? ඒත් එහෙම හදන්න පුළුවන්. කොහොමද ඉබ්බා? කෙටිකම කරන්න නැද්ද? මේ ගොඩ කරන්න බෑද සර්? මොකද්ද? කෙටික්‍රම කරන්න නැද්ද? ඉන්න චුට්ටක් අපි මේ පාඩම කරලා ඉමු. හරිද? හරි. මේකේ තව ප්‍රශ්න තියෙනවා. මේක ගන්න තියෙනවා. 10 තියෙන තැනට 6 ඇවිල්ලා 10 තියෙන 6 තියෙන තැනට 10 ආවත් එහෙම ගුණ කරපුවාම හරිද සර්? හැබැයි බෑ. මේ මෙතන 5යි 3යි තියෙනවනේ. මේ දෙන්න තියෙන විදිහටම මේ දෙන්න තියෙන්න ඕන. 5 ඉස්සරහනේ. එහෙනම් 5 2 10ක් ඉස්සරහින් ලියන්න ඕන. 3 තියෙන පිටිපස්සෙනේ. 3 2 6 මෙතන පිටිපස්සෙන් තියන්න ඕන. ඉස්සරහා තියෙන ලොකු එක පිටිපස්සෙ තියෙන පොඩි එක. එහෙනම් මෙතන ඉස්සරහ ලොකු ඉලක්කම පිටිපස්සෙ පොඩි එක මාරු කරලා ලියන්න බෑ මෙතන 5යි 3යි නම් මෙතන 10යි 6යි මාරු කරන්න බෑ 5යි 3යි නම් මෙතන පිළිවෙලටම 10යි 6යි තියෙනවා මෙතන මාරුලා තිබ්බොත් මෙතනත් මාරු කරලා ගන්න පුළුවන් හරි ඉස්සර මේක ලියා ගන්නකො මං කියන්නේ මේක ලියා ගන්නකො මේ තුල්‍ය අනුපාතය ගන්න එහෙම අපිට දැන් ගුණ කරාදී ලේසියම දෙකෙන් ගුණ කරන එක තමයි ලේසියම දෙකෙන් ගුණ කරන එක තමයි ලේසිම. හැබැයි වෙන සංඛ්‍යාවලින් ගුණ කරන්නත් පුළුවන්. මේ දෙන්නම එකම ගාණෙන් ගුණ කරන්න. ඊයේ හරි ගමන් නැ එකම ගාණකින් ගුණ කරන්න. තාලිකන් දීමුද බලන්න. ඔව් බලන්නකො මේක අයින් කරා. මේක ගන්නවා දෙවෙනි එක. හරි. මෙන්න දෙක. 4 අනු 7 ඔන්න තියෙනවා අනුපාතයක් 4 අනු 7
මට මේකට සමානකම් ගුණ කරලා කියන්න පුළුවන්. 4 97 අපි මේ දෙන්නම දෙකෙන් ගුණ කරමු. 4 ගුණ කරමු දෙකෙන් 7ත් ගුණ කරමු දෙකෙන්. ආ දෙකෙන් ගුණ කරලා මට කියන්න බලන්න. 4 වරක් 2 කීයද? 8. 4ත් 2 කීයද? 98. ආ හරි. 4 97 සමානයි 8 94 මේ ගත ක්‍රමයේ තේරුණාද? ඔන් ලියා ගන්න. මේකට අත්ගාලා හිතින් හිතලා ගන්නත් පුළුවන් ළමයි. මේක හිතින් හිතින් වැඩි කරලා ගන්න පුළුවන් කට්ටිය නේද? හිතින් හිතලා වැඩි කරලා ගන්න පුළුවන් අය ඉන්නව නේද? තමන් හිතින් හිතලා කිව්වා. ඔව් ඒක තමයි. නිකන් හිතින් වැඩි කර ගන්න පුළුවන්. මේ දෙන්න දෙකෙන් වැඩි කළා මේ දෙන්න දාන්න. හැමදෙස්සෙම දෙකෙන්ම ඕනේ නැහැ. 5න් වැඩි ගන්න පුළුවන්. මේ දෙන්න 10න් වැඩි ගන්න පුළුවන්. ඉවරයි සර්. හරි. මට කියන්න මේක ඉවර කෙනෙක්. 4යි 7යි 10න් ගුණ කරොත් කීයද එන්නව? 4යි 7යි 10න් ගුණ කරොත්? 40. 40 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70 90 70
ක්‍රමයටම තමයි ළමයි මෙහෙම දෙයක් දැන් අපි මෙතන කරේ ගුණ කරලා ගත්තේ කුල්‍ය අනුපාතයක් බෙදලා ගන්නත් පුළුවන් මේ දෙන්නම එකම ගානකින් බෙදලා මෙතෙන්ද ගන්නත් පුළුවන් හැබැයි දැන් මෙතන 4යි 7යි නම් බෙදන්න අමාරුයිනේ එහෙනම් අපි ගොඩාක් තැන්වල හදන්නේ ගුණ කරලා සමහර ගණන් තියන බෙදලා ගන්නත් පුළුවන් මේ දෙන්නම එකම ගානකින් බෙදලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා හරිද මේ බලන්නකො මම එනවා තුන්වෙනි එක ඔව් මේක හොඳට බලා ගන්න හරිද වෙන තුන්වෙනි එක 40 70 තිබ්බත් බෙදලා ගත්ත හැකිද ඔව් අහන්න 40 70 තිබ්බ බෙදලා ගන්න අපි ගමුකො 12යි 8යි ළමයි මට මේ 12යි 8යි මේ දෙන්නම එකම ගානකින් බෙදලා කියන්න බලන්න මෙතෙන් 12යි 8යි දෙන්න බෙදලා එකම ගානකින් මේ දෙන්න දෙකෙන් බෙදන්නකො මේ දෙන්න දෙකෙන් බෙදුවොත් කීය දෙන්න ඔය 6 94 ආ එහෙනම් ඒක ගත්තේ මොනවද කරලාද බෙදලා 12 දෙකට බෙදුවොත් 12 දෙකෙන් බෙදුවොත් 6යි 8 දෙකෙන් බෙදුවොත් කීයද 4 ඔන්න ඔහම බෙදලා ගන්නත් මේකත් ලියා ගන්න බෙදලා ගන්නත් පොඩි 12 98 6 94 ට සමාන බෙදලා ගත්තේ මේ හැබැයි හැම තිස්සෙම නම් හැබැයි හැම ගණනක්ම නම් බෙදෙන්නේ නැහැ බෙදෙන ගණන් ගොඩාක් කලාතුරකින් හම්බෙන්නේ ගුණ කරන නම් ඕන තරම්ක් ගන්න හැකියි බෙදලා ගත්තත් චුට්ටක් කල්පනාවෙන් ගන්න හරිද තනියම දෙක තුනක් ලියන්න පුළුවන්ද දැන් තුල්‍ය අනුපාත පුළුවන් සර් හරි මම දෙකක් දෙන්නම් ගන්න තනියම තුල්‍ය අනුපාත ලියන්න බෙදලා හෝ ගුණ කරලා ලියන්න තනියම හරිද තරගයටද නෑ නිකන් අපි කරමු හරිද මේ බලා ගන්න මෙන්න පළවෙනි ගාන 5 98 මේකට සමාන අනුපාතයක් ගන්න බලන්න 4 ඒ ගුණ කරලා තේ බෙදලා හැබැයි 5යි 8යි නම් බෙදලා ගන්න බෑ නේද බලන්න 5යි 8යි නම් බෙදලා ගන්න අමාරු වෙනේ බෙදෙන්නේ නැහැ නේද දෙන්නම් ගුණ කරලා තමයි ගන්න බෑ හතරයි එකයි බෙදලා ගත්ත හැකිද? බැස.
ඒත් බෑ. එහෙනම් ඉතින් බෙදලා ගන්න බැයි නම් අනිවාර්යයෙන් ගුණ කරලම තමයි ගන්න වෙන්නේ. සර්? ඔව්. සර් ඊන ගණන් වලින් අනුපාත හදන්න බැයි. ඊන ගණන් වලින් අපි සාමාන්‍යයෙන් අනුපාත හදන්නේ. අපි මොනවා හරි මෙනුමක් නෙවතෙන් ගන්නෙ. මේ අනුපාත වලට ගන්න මොනවා හරි ප්‍රමාණයක් ගන්න. දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ මං 1 සෙන්ටිමීටර් ගානක් නැත්නම් රුපියල් ගානක් නැත්නම් ග්‍රෑම් ගානක් මොනවා හරි ප්‍රමාණයක් නෙගන්නෙ අපි. දැන් සාමාන්‍ය මොනවා හරි ප්‍රමාණයක් ඍණ වලින් ගන්නෑ. තේනවා? මගේ බර ඍණ 50යි කියලා කියන්නේ නෑනේ අපි. එහෙනම් අනුපාත වල ගොඩක් ලාට අනුපාත වල ඍණ එන්නේ ධනා කියන්නේ විතරයි එන්නේ. මොකද අනුපාත වල අපි ගන්න මොනවා හරි ප්‍රමාණයක් ගන්න. ග්‍රෑම් රුපියල් ඕවන ගන්න අපි. ගෙඩි ජාතිය ඕම මොනවා හරි ප්‍රමාණයක් ගන්න. එතකොට ඍණ වලින් එන්නේ නැහැ. හරි. මේ දෙන්නට ලැබුවද තුල්‍ය අනුපාත දෙක? ඔව් සර් දෙකම ඉවරයි. ලේසි හැබැයි දෙකම වැඩි කරගත්තා නම් පස්තරන් දෙක 10යි 8 වරන් දෙක 16යි. කාටද මේක ආවේ? මට ආවසේ. මට ආවා. මම 4ෙන් ආවසේ. මට වෙන සංඛ්‍යාව වලින් ගුණ කරපුවායි. දෙකෙන් නැතුව වෙන ගානකින් ගුණ කරපුවායි. ඔව් සර්. කියන බාන උත්තරේ. දෙකෙන් නැතුව වෙන ගානකින්. 20 92 22. මම 4ෙන් ගුණ කරේ. 10ෙන් ගුණ කරොත් 10ෙන් ගුණ කරොත් 50යි 80. 10ෙන් ගුණ කරොත් 50යි 80. 4ෙන් ගුණ කරොත් 4ෙන් ගුණ කරොත් 20යි 32. 4ෙන් ගුණ කරොත් 20යි 32. 5තරක් 4 20යි 8තරක් 4 32. තව ඉන්නවද එහෙම කට්ටිය? මේ දෙන්න 4යි 1යි. බලන්න මේක වෙන ගණන් වලින් හදපු අය ඉන්නව නම් වෙන ගණනකින් වැඩි කරා නම් මට කියන්න බෑ. මම වැඩි කරේ දෙකෙන්. මේ දෙන තුනෙන් වැඩි කරොත් 4 වරක් 3 12යි 1 වරක් 3 3යි 12යි 3යි තුනෙන් වැඩි කරොත් 12යි 3යි හරිනේ. තව ඉන්නවද වෙන කට්ටිය? අන්න වැඩි කරේ දෙකෙන්. ලේසිම ගන්න දෙකට. මාත් දෙකෙන් සර්. ඔව්. ඔව්. සර් තුල්‍ය අනුපාත වලට ඒ ගානම දාන්න බෑ නේද? ඒකම දාන්න බෑ. දැන් මේ 4යි 1යි නම් ආපහු 4යි 1යි දාන්න බෑ. එතකොට අපි කීයෙන්වත් ගුණ කරලවත් බෙදලවත් නෑ. 4යි 1යි නම් අපි 4යි 1යිම දාන්නෑ මෙතෙන්ට. ඒකේ වෙනසක් වෙලා නෑනේ අනුපාතේ. නේද? එහෙනම් දැන් සමහර අය කියන්න පුළුවන් මේ දෙන්න එකෙන් වැඩි කරනවා කියලා. මේ දෙන්න එකෙන් වැඩි කළොත් එහෙම. මේ දෙන්න එකෙන් වැඩි කළොත් ආපහු එන්නේ ඒකමනේ. හැබැයි අපි එකෙන් වැඩි කරලා දාන්න යන්නේ තුල්‍ය අනුපාතය. ඒකම දාන්න එපා. හරිද? වෙනස් ගානකින් වැඩි කරලා දාන්න. හරි. දැන් තව පොඩි එකක් කරලා අපි මේක ඉවර කරමු. හරිද? තව දුඩි එකක් කරලා අපි මේක ඉවර කරමු. බලමු අපිට කෙටි ක්‍රම කරන්න වෙලාව තියෙනවා. බලමුකෝ. හරිද? රයිට්. මේ බලා ගන්න මේක. අනුපාතික. අනුපාතික. ඔය ලියන මාත් එක්කම. අනුපාතික. ඒ මොනවද? අනුපාතික. අනුපාතික. මුලම කතාව හොඳට අහන් ඉඳපු කට්ටිය ඉන්නවනම් අපි අනුපාත වලට ගත්තේ එකම ජාතියෙන්ද වෙනස් ජාතිවලින්? අනුපාත වලට ගත්තේ
එකම වගේ දෙන්නේ නැද්ද? එකම ජාතිය. එකම ජාතිය. අනුපාත වලට ගන්න එකම ජාතිය. රුපියල් නම් රුපිය. ආ අනුපාත වලට ගන්න එකම ජාතිය. හදිස්සියවත් ජාතිය වෙනස් වුණොත්. ජාතිය වෙනස් වුණොත් අපි ඒවට කියන්නේ අනුපාතික. අනුපාතික කියන්නේ වෙනස් ජාතිය. දැන් රුපියල් නම් ග්‍රෑම්. ආ අනුපාතික. වෙනස් ජාතිය දෙන්නෙක් ආවොත් අපි ඒවට කියන්නේ අනුපාතික කියලා. හරිද? උදාහරණයක් මේ බලන්නකො. අපි ගමුකෝ. අඹ ගෙඩි 3ක්. අඹ ගෙඩි 3ක් රුපියල් 60යි කියමුකෝ. ඔන්න අඹ ගෙඩි 3ක් තියෙනවා මෙතන රුපියල් 60ක් තියෙනවා. මේ තුන මොනවද ළමයි? මේ තුන මොනවද? රුපියල් අඹගෙඩි මේ තුන මොනවද අඹගෙඩි මේ 60 මොනවද රුපියල් එහෙනම් ඔය හොඳට අහගන්නකො මෙන්න මේ තුන අඹගෙඩි මේ 60 රුපියල් මේ තුනයි මේ 60යි අතර අනුපාත ලියන්න බෑ මෙහෙම ලියන්න බෑ කවදාවත් තුන ලිව්වා 32ක් තිබ්බා 60 ලිව්වා මේක වැරදි ඔහොම ලියන්න බෑ කාටද තේරෙන්නේ ඇයි මෙහෙම ලියන්න බැරි කියේ කාඩ තේනයි මෙහෙම ලියන්න බැරි. මේ එක සමාන නැති හින්දා. ඔව්. ඒ කියන්නේ මේ දෙන්නගේ ඒකක සමාන නැහැ. මේ රුපියල් හින්දා. ගැලපෙන්නේ නැහැ නේ දෙන්න. ගැලපෙන්නේ නැත්නම් කවදාවත් මෙහෙම තිත් කියලා ලියන්න බෑ. මෙයා අඹ, මෙයා රුපියල් ගැලපෙන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ ගැලපෙන්නේ නැති දෙන්නෙක් නම් අපි එයාලට කියන්නේ අනුපාතික කිය. අනුපාතික වල තිත් කියන්නේ නැහැ. අනුපාතික වල තිත් කියන්නේ නැහැ. නිකන් අපි සාමාන්‍යයෙන් මේවායි ගණන් හදලා තිත් තියන්නේ නිකන් හදන්න. දැන් මේ බලන්නකො. අඹ ගෙඩි 3ක් රුපියල් 60යි. අඹ ගෙඩි 1ක් කීයද? අඹ ගෙඩි 3ක් 60යි. අඹ ගෙඩි 1ක් කීයද? හා කීයද 1ක්? 20යි. රුපියල් 20යි. රුපියල් 20යි. ආ. එක අඹ ගෙඩියක් 20යි. අන්න ඒ වගේ ගණන් අපිට හම්බෙලා තියෙනවනේ. ඔය පොඩි කාලේමත් අපි ඕම ඔය ගණන් හදලා තියෙනවා. පැන්සල් දෙකක් රුපියල් 12යි. එක පැන්සලක් කීයද? පැන්සල් දෙකක් රුපියල් 12යි. එක පැන්සල් 6යි. 6යිනේ. අන්න ඒ වගේ ගණන් වලට අපි කියන්නේ අනුපාතික ගණන් කියලා කියන්නේ. තේරෙනවද කියන එක? අපි ඔය ගණන් කලින් හදලා තියව නේද? නම දැනන් හිටියේ නැනේ ඔයාලා. ඒ වගේ ගණන් අපි කලින් හදලා තියෙනවා. ඒවට කියන නම දැනන් හිටියේ නැහැ. අන්න ඒ වගේ ගණන් වලට අපි කියන්නේ අනුපාතික ගණන්. සබන් කැට 4ක් රුපියල් 100යි. සබන් කැට 100යි. එක සබන් කැටයක් කීයද? කීයද එකක්? 5යි. දැන් එක සබන් කැටයක් කීයද? සබන් කැට 4ක් රුපියල් 100යි. එක කැටයක් කීයද? 25යි. රුපියල් 25යි. 25යි. අන්න ඒ වගේ ගණන් වලට අපි කියන්නේ අනුපාතික ගණන් කියලා. අර ඒකක වෙනස් තේවා එකක් මේ මේ මොනවද අඹ ගෙඩි අනික රුපියල් ආන් ඒ වගේ ගණන් වලට අපි කියන්නේ අනුපාතික ගණන් හරි ඔයාලා දැන් මාතෘකාවලිය අනුපාතික කියලා අපි එහෙම ගණන් දෙකක් හදලා බලමු අනුපාතික කියලා මාතෘකාවලිය ලියවස රයිට් මාත් එක්කම මේක හදමු ලියන්න මාත් එක්කම මේ ගණන් හදමු පැන්සල් 3ක් පැන්සල් 3ක් රුපියල් 24කි පැන්සල් 3ක් රුපියල් 24යි පැන්සල් 5ක මිල සොයන්නේ කොහමද ලක්කා කාඩද පුළුවන් මේක හදන්න. පැන්සල් 3ක් 24 නම් පැන්සල් 5ක් හොයන්නකො. මුලින්ම එක පැන්සලක මිල හොයාගෙන ඊට පස්සේ එන ගාන පහෙන් ගුණ කරනවා. ඔව් ආන් හරි. අන්න හරි. පැන්සල් 3ක් රුපියල් 24යි. ඔන් බලා ගන්න. පැන්සල් 3ක් රුපියල් 24යි. පැන්සල් 5ක් හොයන්න කලින් මට කියන්න බලන්න ළමයි පැන්සල්
එකක මිල කීයද කියලා එකක් කීයද කියලා බැලසල් රුපියල් 8යි රුපියල් 8යි කොහොමද 8 ගන්න හරිද තව එක ගානක් හදලා මම අද පොඩි කෙටි ක්‍රමයක් අපිට කෙටි ක්‍රම කරන්න බැරුණා පණක් වුණානේ අපි කෙටි ක්‍රමයකත් හදමු තව එක ගානක් හදලා ඔය කෙටි ක්‍රම බලන් ඉන්න කට්ටියත් ඉන්නවා කෙටි ක්‍රම කියලා දෙනක එහෙම කට්ටිය ඉන්නව නේද හැබැයි මේ ගාන හරියටම හදන්න ඕන හරියටම හැදුවොත් තමයි කෙටි ක්‍රම කියලා දෙන්නේ මට ගත්තා මම ගැදිනේ
අඹගෙඩි පහක් හැටයි නා අඹගෙඩි තුනේ ගාන හොයලා මට උත්තරේ දාන්න බලන්න බලපව් උදාන කියලා සෙනුඩි හැදුවා සෙනුඩි සහේලි දැම්මා සහේලි දැම්මා ආයෙත් අර අඹගෙඩි පහේ ගානම සහේලි අඹගෙඩි පහක් හැටයි නා තුනක් ඊට වඩා ගාන තව අඩු වෙන්නේ පෙයි සහේලි සහේලි තෙනුරි අය බලන්න හොඳට දැන් ඔය බෙදීම් ගුණ කිරීම බැරි ප්‍රශ්නේ තියෙනවා විශ්ව හරි විශ්ව හරි ඔය බෙදීම් ගුණ කිරීම පස් තියෙන ගොඩක් අය දීගායු හරි පෙසඳු හරි අපේක්ෂණං වැරදි අපේක්ෂාය බලන්න ඔමිල හරි ඔමිල හිමාෂා අය බලන්න පොඩ්ඩක් හිමාෂා ත්‍රී සිස්ටර්ස්ටත් අය බලන්න පොඩ්ඩක් බෙදලා කවුද අයිෆෝන් මට හොයන්න බෑ නම ගයුත් අය බලන්න චුට්ටක් බෙදලා ගුණ කරලා හරිද කියලා චතු මිනි හරි ඕ ඇහෙන්නේ ඇහෙන්නේ කවුද අයිෆෝන් කියන්නේ සිග්නල් නෑ කාටරයාට කියපක හිමාෂා උතරේ කිය දැම හිමාෂා අපේක්ෂ අය බලන්න අපේක්ෂ අඹගෙඩි පහක් අඹගෙඩි පහක් හැටයි දැන් ඔය බෙදන්න බෙදන්න බැරි ප්‍රශ්නයක් හරි කියලා උත්තරේ උත්තරේ 36 නේද ඔව් මේ බලන්නකෝ අඹගෙඩි පහක් අඹගෙඩි පහක් 60යි නම් එක අඹයක් හොයන්න කොහොමද 12යි 12යි 65ෙන් බෙදනවා එක අඹගෙඩි 65ෙන් බෙදනවා ඔව් 65ට බෙදලා කොහොමද එතකොට ඊට පස්සේ 12 වැඩි කරනවා 3නේ ආන් හරි ඊට පස්සේ අඹගෙඩි 3ක් හොයන්න 12 වැඩි කරනවා 3 එක පාරම 65 බෙදා ගන්න අමාරුයි ඔයාලට දැන් මං ඔන්න මේ පාඩමේ අච්චු පොතේ තියෙන අභ්‍යාස දානවා ගෲප් එකට මම දාන අභ්‍යාස ටික ගෲප් එකෙන් බලලා කරන්න අච්චු පොතෙන් බලලා කරන්න ඕනේ මම ගෲප් එකට දාන අභ්‍යාස එක කරන්න හරිද අනුපාත පාඩමේ මම දාන ඒවා හරියටම කරන්න කරලා ලබන සතියට කලින් හැදුවොත් මට ඉක්මනට ෆොටෝ එකක් අහලා කරපුවට දාන්න. ගෲප් එකට දාන්න එපා මට එවද්දි. මට වෙනම උත්තරේ වන්න හදන කට්ටිය අභ්‍යාස කරන කට්ටිය. දැන් මොකද්ද?
මම දැන් මේ පාඩමේ අභ්‍යාස කීපයක් group එකට දානවා. හරිද? දාපුවාම ඔය අනුපාත, අනුපාතික, අනම්මනන් තුල්‍ය අනුපාත ගණන් කීයක්ද? නෑ, එතකොට ඒක දාන්නේ සර්ගේ මේ WhatsApp එකටද? ඔව්. ඒක මට උත්තරේ වාදි මට වෙනම එවන්න. group එකට එවන්න එපා. එතකොට ඒක අනිත් ළමයි අද බලා ගන්නවනේ. උත්තර දාදි මට දාන්න. මම ප්‍රශ්න පොතේ තියෙන අභ්‍යාස දෙවන්නේ. ඔව් පොතෙන් මං අවශ්‍ය කොටස් ටික තෝරලා එවන්නම්. එහෙනම් ඒ කොටස් ටික හදන්න වැඩිපුර හදන්න පුළුවන් කට්ටිය වැඩිපුර පොතෙන් බලලා හදන්න. මම එවන කොටස් ටික අනිවාර්යෙන් හදන්න. හරි? එහෙනම් මං කියන්නේ. සර්. ඔව්. අපි ගෲප් එකට ඇඩ් කරගත්තද? කොයි ගෲප් එකටද? අයින් වෙලා. එහෙනම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් මේ මට දැන් හොයාගන්න බෑ කවුද කියලා. අපේ ගෲප් එකේ මෙන්න මේ ලාංජනේ තියෙනවනේ. ඔය තියෙන ලාංජන මැට්ස් රොගට් කියලා. ඔන්න ඔය ගෲප් එකේ නැත්නම් මට ටග් කරලා කියන්න. හරි. දෙකේ මෙන්න. ඔව් ගෲප් සමහර දෙක තුනක් තියෙනවා. හරි මේක තමයි මම දැන්. හරිද? රයිට්. දැන් අපි තග්ගාල පොඩි කැටගරියක් තියෙනවා ඒක කියලා දීලා අපි මේ වැඩේ ඉවර කරමු. දැන් මේ අහන ගණිත එක අපි අපිට ජනවාරි මාසේ 5 දවස් කීපයක් කරන්න බැරි වුණා. ඔය ආසනීප අනම්මනන් ඉඳ ජනවාරි මාසේ අපිට 5 දවස් දෙකක් විතර අතෑරුණා. එතකොට ළමයි ජනවාරි මාසේ දවස් 4 හරියන්නේ අදට. ජනවාරි මාසේ දවස් 4 හරියන්නේ අපේ 5 දවස් 4 හරියන්නේ අදට. එහෙනම් ඔන්න ජනවාරි මාසේ පන්ති සල්ලි දැම්මේ නැති කට්ටිය ඉන්නවා නම් අද හරි අදින් පස්සේ දාන්න පුළුවන්. අදට තමයි දවස් 4 හරියන්නේ. අම්මලාට මතක් කරගන්න. හරිද? ඔව්. ඔව්. සර් අපේ අම්මා කලින් දාලා තිබ්බා සල්ලි. ආ ඒක ප්‍රශ්නයක් නෑ. සමහර කට්ටිය කලින් දාලා තිබ්බා. ජනවාරි මාසෙද කියලා දාපු කට්ටිය. ඔව් කලින් දාලා තිබ්බා කීප දෙනෙක්. ජනවාරි මාසේ සල්ලි ජනවාරි කියන්නේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ අපි මේ දවස් ටිකම කරේ එක මාසෙයි අපිට කරගන්න බැරි වුණානේ අසනීපානම්මනම් ප්‍රශ්නෙින්ද ඒහිඳ අද වෙනකොට පන්ති සල්ලි ගියපු නැති කට්ටිය ඔන්න දාන්න පුළුවන් 3-4 දෙනෙක් දාලා තිබ්බ ජනවාරි මාසේ ඒ කට්ටිය ඕන්නේ නැහැ හරිද අනිත් කට්ටිය දාන්න අලුතෙන් ආපු අය දාන්න ඕනෙත් නැහැ අපිත් එක දිගටම හිටපු කට්ටිය දාන්න අපි දවස් 4 ඉවරනේ අදී කියලා අම්මට මතක් කරා මං ගෲප් එකකට දාන්න. හරිද? රයිට්. මෙන්න අපි කැටි ක්‍රමේ මේක ඇවිල්ලා 9න් බෙදීම සම්බන්ධ එකක්. මේක මං කලින් නිකන් කටින් කිව්වා ලියා ගන්න දුන්නේ නැහැ. 9න් බෙදීම සම්බන්ධ එකක්. ලියා ගන්න. අපි කැටි ක්‍රමේ. ඔන්න දැන් මයික් ඕෆ් කරගන්න. නැත්තම් පැහැදිලි නෑ මං කියන්නේ ඔයාලට. රයිට් නමෙන් බෙදීම සම්බන්ධ එකක් මේක ළමයි හරියටම නමෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් ඔන්න උදාහරණයක් මම ගන්නවා 32 බෙදීම 9 හොඳට බලා ගන්න එක මම ගණන් 2 3 කියලා දෙන්නේ 32 නම් මෙතන අපි තෝරගන්නේ සාමාන්‍යයෙන් 10ට වැඩි 100ට අඩු සංඛ්‍යාවක් 10ට වැඩි 100ට අඩු සංඛ්‍යාවක් නමෙන් බෙද නැහැ 100ට අඩු වෙනවා 32 100ට අඩුනේ 10ට වැඩි 100ට අඩු සංඛ්‍යාවක් තමයි මේ නමෙන් බෙදන්න යන්නේ මේකට කෙටි ලේසි ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම 32 නමෙන් බෙදද්දී මෙන්න මේ 32 තියෙන ඉස්සරහ ඉලක්කම අපි ගන්නවා 3 ගන්න හරිද හැමදෙස්සෙම ඉස්සරහ තියෙන ඉලක්කම ගන්නවා 3 හරි අරගෙන දැන් 32ට හරියටම 9 වනේනේ 32 කියන්නේ හරියටම 9ෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් හරියටම 9ෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් කියන්නේ උත්තරේ දශම වෙනවා මේකේ උත්තරේ දශම ගාණක් එන්නේ මේක හරියටම 9ෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි 32 කියන්නේ 32ට හරියටම 9 වන්නේ නැහැ ඒ හින්දා මේ 32 ඉස්සරහ ඉලක්කම 3 අරගෙන අපි දශම තිතක් තියනවා දශම තිතක් තියලා මෙන්න මේ තිතෙන් එහා පැත්තට අපි ගන්නවා මේ 32 3යි 2යි එකතු කරපුවාම 5යිනේ 3යි 2යි 5යි මෙන්න මේ 5 තමයි ගන්නෙ මේ පැත්තට
පහයි කියලා ගන්න. ඕනනම් තව පහේව කීපයක් දාන්න පුළුවන්. ළමයි සංඛ්‍යාවක් 9න් බෙදනකොට අර දශම පැත්ත මෙහෙම ටිකක් දිගට එනවා මේ දශම පැත්ත. පහයි නම් පහ 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 එනවා කීපයක්. මෙතන 6 આવොත් මෙතන වල 6 6 6 කියලා කීපයක් දාන්න. ඔය 9න් බෙදපුවාම මේ දශම කොටස පොඩ්ඩක් දිගට එනවා. ඔන්න කැල්ලකින් ගහලා බලන්නකො 32 9න් බෙදුවොත් 3.5555 කියලා ටිකක් දිගට එනවා. 5යි 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 කියලා කැල්ලකින් එන අවසානට 6ක් වදින. හරිද? මේ මෙහෙමයි උත්තරේ හදාගන්නේ. බලන්න මේ ගත්ත හැටි 32 ඉස්සර අපිට කරන් ගියා. ඔව්. 32 ඉස්සරහ තියලා 3 ඉලක්කම මෙතෙන්ට ගත්තා. 32 ඉස්සරහ 3 ඉලක්කම මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ 3යි 2යි එකතු කරලා 5යිනේ. 5 5 මේ පැත්තට දැම්. කීපයක්. එහෙනම් 32 9. ඔව් 9 බෙදපුවාම 3.555. මේක මම කියලා දුන්නා මේක ලියන්න දුන්නේ නැහැ කලින්. මතකද? මම පටන් ගත්ත මුල් කාලේ වගේ. ආ මේක මට කියන්න බලන්න. 21 ආ 21 9න් බෙදපුවාම කීය දෙන්න ඕන? මුලම තියෙන්නේ 2. 2.0 ඔය ලියා ගන්න ඕනද? දෙකයි දශම තුනයි. තුනයි 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 කියලා කීපයක් දාන්න. තුනේ. මේ දෙන්න එකතු වුණාම තුනයි. එකතුව තමයි මේ පැත්තට දාන්න. ඉස්සලා ඉලක්කම මොළර දාන්න. තේරුණාද? මෙන්න තුන් ඉන්නේ. ආ මේක බලන්න බලන්න. 4.0 නෙමෙයි. ඔව්. 40 තුන් 9න් බෙදලා මට උත්තර දාන්න බලන්න. අග්ගල කිව්වේ. දැන් කැල්ලේ 5 5 වැඩිලා අන්තිමට 6ට එන්නේ සර්. ඔව් කැල් එකේ ගහපම් මේ 5 5 ගොඩාක් එනවනේ. ඒ වුණාට අවසානට වැටෙන්නේ 6 කියලා. අපිට එච්චර ලියන්න ඕනේ වල මෙතන 5 ඒවා 2 3ක් දාන්න. 3 ඒවා 3ක් කියලා. 4යි 7 7 7 4යි 7 7 7 කියලා දාන්න. මේකෙන් නම් මේ මේ 7 7 7 කියලා කැල් එකෙන් ගහුවොත් අවසානට 8 වදිනවා. කැල් එකෙන් මේක 7 7 7 7 කියලා අවසානට 8 වෙනවා. එතකොට සර් මොන ඒකේ කියන්නේ පළවෙනි එකද සර් හරි අන්තිම එකද හරි? නෑ සාමාන්‍යයෙන් ළමයි කැල් එකේ එහෙම වෙන්නේ ඇයි දන්නවද? කැල් එකේ ළමයි ඉලක්කම් ගානකින් එහාට වදින්නේ නෑනේ. කැල් එකේ සංඛ්‍යා ගානක් තියෙනවා ගහන්න පුළුවන්. ඒ හින්දා තමයි ඔය අවසානට 5 5 5 ආවිලා 6 වෙන්නේ. එහාට යන්න බැරි හින්දා. අපි පොතේ ලියද්දි එහෙම 5 5 දාලා 6 ලියන්න ඕනේ නෑ. පොතේ ලියද්දි. ඒ කැල් එකේ ක්‍රමේ වෙනයි. කැල් එකේ එහෙම වැටෙන්නේ අර දිගට එහාට යන්න බැරි හින්දා කැල්. හරිද? අපි පොතේ ලියද්දි 7 7 7 විතරක් දාන්න. සර් ඔතන 7 7 ඒවා 3ක් තියෙනවා ඊට වඩා වැඩුණා වැරදිද ගාන නෑ වැරදි නෑ මේ 9න් බෙදද්දි ළමයි සංඛ්‍යාවක් 9න් බෙදද්දි මෙන්න මේ දශම පැත්ත තියෙනවානේ දශම පැත්ත දිගට වෙනවා දිගට වෙනවා ඕන නම් මේ 5ව 100ක් විතර දාන්න පුළුවන් දැන් අපිට මේ 5 ගොඩක් ගන්නද ඒද 1 5ක් විතර දැම්මා එකක් දැම්ම 1 5ක් දැම්මා තරද්දක් නෑ 3.5 දැම්මා තරද්දක් නෑ 3.5යි 5යි දැම්මත් පේපරේට සර් ආවත් ගොඩාක් දාන්න ඉඩ නැති වුණත් 1 5ක් දැම්මම නැත්නේ අහන්නකෝ අපි සාමාන්‍යයෙන් මේ දශම පැත්තේ දශම ගොඩාක් වෙනවා නම් අපි දාන්නේ දශම ඉලක්කම් එකක් හෝ දෙකක් තමයි දාන්නේ ඒකයි මම අර එහාට ගොඩාක් දාන්න කිව්වේ නැත්තේ දශම ඉලක්කම් ගොඩක් තියෙන තැන්වල දශම ඉලක්කම් එකක් හරි දෙකක් හරිද මම 3ක් දැම්ම නම් මේ 3ත් වැඩි සාමාන්‍ය දශම ඉලක්කම් එකක් හෝ දෙකක් දාන්න. 3.5 ලිව්වත් හරි. 3.5යි 5 ලිව්වත් හරි. තව වැඩිපුර 5ව කොච්චරක් දාලා ලිව්වත් හරි ඉතින්. ඒ බොරුවට ගොඩාක් දාන්න ඕනේ නැහැ. ඒ හින්දා සාමාන්‍යයෙන් දශම ඉලක්කම් 3ක් හරි 2ක් හරි ලියන්න. 1ක් ලිව්වත් හරි. හරි. තව එක ගානක් හදලා මේක ඉවර කරමු. මෙන්න මේකේ උත්තරේ නම් මම ටක්කලා කියන්න බලන්න. 7.71 බෙදනවා 9. ටක් ගාලා කියන්න බලන්න. 7.71
කැමති ගානක් අටේවද? ඔයාලා මේ දශම පැත්ත කැමති ගානක් දාන්න. එක අටක් දැම්මත් අඩු වෙන්නේ එහෙම නැහනේ. නෑ නෑ එහෙම අඩු වෙන්නේ. දශම පැත්තේ මෙහාට කොච්චර දැම්මත් ඒකේ වටිනාකමක් නෑ දශම වල. එහෙමද කියන්නේ? දශම වල මේ මේ පැත්තේ කොච්චර දැම්මත් ඒකේ වටිනාකමක් නෑ. එක අටක් දැම්මත් දාන්න නැතුව ඉන්නත් බෑ. බෑ එකක් හරි දාන්න ඕන. එක දශමයක් හරි දාන්න ඕන. දශම පැත්තේ එකක් හරි දාන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල අපි ඉලක්කම් දෙකක් තමයි දෙන්නේ. දෙකක් හෝ උපරිම තුනක්. ඉතින් එහෙට දාන්නේ දශම. හරි. හරි සර් ඇදුවා. Right. දැන් දෙවෙනි එක. හරි. එහෙනම් අපි ලබන සතියේ ඉතින් එහාට හම්බෙමු. තව අලුත් පාඩමක් කියලා දෙන්නම්. හය වසරේ වැදගත් වෙන අපි ළමයි මාර්තු මාසේ වෙද්දී හත වසර පටන් ගන්න බලාගෙන ඉන්නේ. ලෑස්තිල ඉන්න මාර්තු වෙද්දී හත වසර අපි හරියට දෙනම් පටන් ගන්න. ඉස්කෝලේ හත වසර පටන් ගන්න කලින් අපි පටන් ගන්නවා. හරිද? මේක මාර්තු මාසේ තියෙන්නේ. ඒක එහෙම යනවා. හරි? Right. එහෙනම් අපි අදට ඇති ඊළඟ දවසේ ආපහු අපි හම්බෙමු තව අලුත් පාඩමක් කරමු ලබන සතියේ. හරි? Right. එහෙනම් අපි අදට පන්තිය නවත්වනවා. ලබන සතියේ ආපහු හම්බෙන්නවා. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. හරි. ආයුබෝවන් සර්. ආයුබෝවන්.